വളവടിവാസി വളവടിവാസി പരമാണു പിളിമത പരമാണു പിളിമത ഗ്രഹാകൃതി ഇതിരിപത്കരണത്തെ പരമാണു പിളിമത आकृति परमाणु आकृति परमाणु लोकेट आलवी आकृति डोल्टन गोल्फ बोल आकृति डोल्टन गोल्फ बोल आकृति यम यम कारण वेरदी अत्र मेरदी के कारण हतर वेरदी एक तोमसन विसिन तोमसन के फ्लांपुडी महाकृति नम फ्लांपुडी महाकृति कटे नष्टि आगण इन पास अरे गोल्डन ऑयल एक्सपेरिमेंट का करनी वाला था गोल्ड ऑयल एक्सपेरिमेंट के पास से लोकेट है हनुमान देना में इलाका आपको तो गायिका मास्टर के दायरे का तेकिन नित्य हादसे पर के प्रदान तेन यह आपको तरफ के अन्य या के नष्टिका आपको तो एक रा टिकट आप क्या दी नष्टिका आपको तो आप प्रतीक्षा पड़ा हादसे पर के में ग्रहालोक आकृति नम मगे उत्तर दीनोदर रदरफर्ड की ग्रहालोक आकृति नम रदरफर्ड की ग्रहालोक आकृति पास्ते रदरफर्ड की ग्रहालोक आकृति पास्ते लोके अदवेद्दी पिलिगत है कि अदवेद्दी ने दें सामान्य मेष वर्ष आरंभ पंडवन काल दी तिगुणे नीस बो अदरा लोके दवेन्द्रचारितमंगे भू परमाणु आकृति पचकरण आट तम लोके रसायन विद्या परमाणु आकृति वाले विन तनकिया मुखद शक्ति मट्टम के संकल्प लोकटे वर्णावली पेदरी पूर्वंगे फलम परमाणु आकृति पचकरण अद विद्य किसी मैं पिलगण मुखद ये वैदि काक्षिक विशेषित अनुकरणीय संबंध श्रुते अक्तमें प्रदेश शोडिंग देखिए करेक्शन का नौकर हिटिया नाम होता है व्यूप मन में देखिए नाम है उत्तर पहाम निवेदित भी तो रखते थे बारह घंटे बह मैं अपराध का करेक्शन नहीं करे हरे मैं आईयूपीएसी नाम है मम्मी का नाम अगर नहीं करने दे अन्य उत्तर इन्हें पहा उत्तर इन्हें पहा इलेक्ट्रॉन मौल्य अवशोषण
NO3 1 - NO2 බවට පත් වෙනවා. ඉතල මේ රිඩොක්ස් ප්‍රතික්‍රියාව මේක රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් නේ. හේතුව මෙයා ධන 5යි. මෙයා ධන 4යි. මේක රිඩොක්ස් ප්‍රතික්‍රියාවක්. පළවෙනියට මේ වගේ තැන්වලදී එක්කෙනෙක් ගැන දත්ත දීලා තව කෙනෙක් ගැන අහන වෙලාවකදී මේ කියන්නේ NO3 - NO2 ගැන දේවල් අහන්න ඉලෙක්ට්‍රෝන සම්බන්ධයෙන්. ඒත් අපි ඒකත් එක්ක තියෙන තුලිත සමීකරණයක් අපි ලියා ගන්න ඕන. ඒ තුලිත සමීකරණයේදී අපි දන්නවා මෙතන වෙනස 1යි. අපි ඔය අයනික සමීකරණ දෙක විදිය මතකත් ගන්නෑ මේ අර්ධ අයනික සමීකරණ. ඔක්සිකරණ අංක ලියන්න ඔක්සිකරණ අංක වෙනසට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් ඔක්සිකරණ අංකය වැඩි පැත්තේ ලියන්න ඊළඟට ආරෝපණ බැලන්ස් කරන්න ආරෝපණ ආම්ලික මාධ්‍යද සිද්ධ වෙනවා නම් මේක කොහොමයි ජලය යොදලා හයිඩ්‍රජන් බැලන්ස් කරන්න උකනේ ළමයි ප්‍රතික්‍රියාව වෙන්නේ නේ උක තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ මේ උක තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ එතකොට මේකත් එක්ක ඉලෙක්ට්‍රෝන මවුලයක් අවශෝෂණය කරනු ලබන NO3 1 - ස්කන්ධය වනුයේ මේ වගේ වෙලාවක ඉලෙක්ට්‍රෝන මවුලයක් අවශෝෂණය කරනු ලබන NO3 1 - ස්කන්ධය ඉලෙක්ට්‍රෝන මවුල නම් NO3 1 - මවුලය ඉතින් මවුලකට අදාළ ස්කන්ධය කියලා කියන්නේ කෙලිම මෙයාගේ මවුලික ස්කන්ධය මෙයාගේ මවුලික ස්කන්ධය 62යි දෙය ඉලෙක්ට්‍රෝන මවුලයක් අවශෝෂණය කරනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන මවුලයක් නවන මෙයාගේ මවුලය මවුලයක ස්කන්ධය කියලා කියන්නේ මවුලික ස්කන්ධය බෑම් 62 පොඩි දේවල් තියෙනවා එච්චර හැවෙන්දයක් හරි අවර්තවගේ පළමු දෙවන හා දෙවන ඉහළම ශක්තියගේ ගන්නා මූලද්‍රව්‍ය පිළිවෙලින් මොකද කියන්නේ ඒවත් ළමයි අපි ලස්සන තර්ක හදලා දීලා තියෙනවා මතකත් දන්නේ මේ පළවන අයනීකරණ ශක්තිය වැඩිම උච්ච වායු ඉහළවල දෙවන අයනීකරණ ශක්තිය වැඩිම පළවන කාණ්ඩයේ ඉහළ තුන්වන අයනීකරණ ශක්තිය වැඩිම දෙවන කාණ්ඩයේ ඉහළ එන්වන අයනීකරණ ශක්තිය වැඩිම එන්ඩින එකේ ඉහළ කියලා කියලා තියෙනවා ඒතර බොහොම සරල එකක් පළවන අයනීකරණ ශක්තිය වැඩිම උච්ච වායු ඉහළ කෙනාගේ දෙවන අයනීකරණ ශක්තිය වැඩිම පළවන කාණ්ඩයේ ඉහළ කෙනාගේ තුන්වන අයනීකරණ ශක්තිය වැඩිම දෙවන කාණ්ඩයේ ඉහළ කෙනාගේ ඒකත් එක්ක උත්තරේ 4 එනම් අකාබනික සංයෝගයක් පහන්සිරි පරීක්ෂාවට යොමු කළ විට දීප්තිමත් පහදල්ලක් ලැබේ. ඒ කියන්නේ මේ කවුද? සෝඩියම් ලවණයක් විය යුතුයි. දීප්තිමත් පහදල්ලක් ලැබෙනවා කියලා කියන්නේ සෝඩියම් ලවණයක් විය යුතුයි. ඒ කියන්නේ එක වැරදි. එක වැරදි. මින් කොටසක් ජලයේ බිය කළ විට ද්‍රාව්‍ය වන අතර ළමයි මේ ඒ වාක්‍ය වැරද්ද තියෙනවද ඔය ගානට? ඒ ගන්න වැඩක් නැහැ නේ හේතුව සෝඩියම් ලවණයක් කියලා දුවම ඕමත් සෝඩියම් ලවණ සෝඩියම් කියන්නේ අනිවාර්ය ජල ද්‍රාවක කැටයනයක් ඉතින් මේ වාක්‍ය වැඩක් නැහැ ඒ ගන්න ඒ ඔය ගන්න ප්ලෑන් කරපු දෙනා ඒ වාක්‍ය අපරාධිය කියලා තේරුම් ගන්න ඒ වාක්‍ය මේ වඩ අතර තනුක අම්ලයක් යෙදුව විට කටුක ගඳ වායුවක් පිට කරයි තව උත්තර දෙන්නේ 4යි නේ 4ෙන් දෙවෙනි උත්තරය ගත්තොත් Na2SO4 SO42- තනුක අම්ල සමග වායු පිට කරන්නේ නැහැ. එතකොට ඒක උත්තරයක් වෙන්න බෑ. SO42- තනුකවත් සාන්ද්‍රවත් කිසිම අම්ලයක් එක්ක වායු පිට කරන්නේ නැහැ. එතකොට ඒක වෙන්න බෑ. ඒක අපහැරිය. SO32- නේ ඊළඟ කෙනාගේ තියෙන එයාගෙන් පිට වෙනවා SO2. එයාගෙන් පිට වෙනවා SO2. ඊළඟගේ තියෙන S2- නේ එයාගෙන් පිට වෙනවා S2S. Na2S2O3 කියන කෙනාගෙන් සල්ප හදලා SO3 පිට වෙනවා SO2 පිට වෙනවා සල්ප හදලා SO3 පිට මේ SO2 පිට වෙනවා හැබැයි මේකේ මේ කටුව ගඳ වායුවක් පිට වෙනවා කියලා විතරයි නිශ්චිතව දීලා තියෙන්නේ ඒක නිසා මේ අර ආවිලතාවයක් ගැන සඳහන් කරලා නැති නිසා වඩා සාධාරණ අපිට තුන්වෙනි එක දැනට ගන්න එක බලමු තුන හරි හතර හරි වෙන්න ඕන මේ මොකද අරකේ සල්ප කියලා අවශ්‍ය විකෘත කරනවා මේකේ වායුවක් ගැන විතරයි කතා කරලා තියෙන්නේ වායුව H+MnO4- විවරණ කරන අතර අවක්ෂේපයක් නොලැබේ මොකද ඒකේ එතකොට ළමයි මේ පිටවෙච්ච වායුව දෙකයි තිබ්බේ එක්කෙනෙක් H2S
අනිත් එක කියනවා SO2 හරි මේකද මේ H+ KMnO4 විවරණ කරනවා කියලා කියන එකේ තේරුම දැන් KMnO4 දැකලා 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 දන්නවා KMnO4 දාන්නේ තියෙන එකක් ඔක්සිකරණය කරවන්න තියෙන එකක් ඔක්සිකරණය කරවන්න ඒක දැම්මයින් පස්සේ H2S සල්ප බවට ඔක්සිකරණය වෙනවා මෙයා SO4 2- බවට ඔක්සිකරණය වෙනවා අපිට කියලා දෙනවා පැහැදිලිව අවක්ෂේපයක් හම්බෙන්නේ නැහැලු වායු ඔක්සිකරණය වෙලා සල්ප කියලා කියන්නේ පතුල දැම්පත් වෙනවා ළමයි ආවිරතාවයක් විතර නිකන් ඒක අවක්ෂේපයක් කියලා ගන්නවා නෑ අපි දා අවක්ෂේප කියන කැටගරි එකේ තමයි සල්ප කියන කෙනා ඉන්නේ එයා ඔක්සිකරණය වුණාම පතුල දැම්පත් වෙනවා සල්ප ඇදිලා හැබැයි මෙයා ඔක්සිකරණය වුණාන් පස්සේ ඒක ද්‍රාවණයක් අවක්ෂේපයක් නැති නෑ ඒ කියන්නේ වායුව මේක නෙවෙයි මේක කියන්නේ මොකද්ද වායුව H+ KMnO4 විවරණ කරතර අවක්ෂේපයක් නොලැබේ H+ KMnO4 විවරණ කරලා මෙයාගෙන් අවක්ෂේපයක් ලැබෙනවා සල්ප තමයි අවක්ෂේපේ මෙයාගෙන් අවක්ෂේපයක් ලැබෙන්නේ නැහැ ඒ කියන්නේ අනිවාර්යෙන් වායුව මෙයා වෙන්න ඕන අනිවාර්යෙන් වායුව මෙයා වෙන්න ඕන වායුව වර්ණවත් මල්පති විවරණ කරයි මේ අර මං කියන්නේ මේ පේපර් වල අඩුපාඩු තියනවා කියලා ෆිසික්ස් පේපර් එකක් තරත් එහෙම වෙලා පළාත් පේපර් වල වර්ණවත් මල්පති විවරණ කරන වායුව නෑ නේද ළමයි මේකේ වැදගත්ම වචන දීලා නෑ තෙත මල්පති වර තෙත වර්ණවත් මල්පති විවරණ කරනවා කියන්නේ මොකද ඒක තෙත කියන්නේ අතර ජලයත් අරගෙන තමයි මේ මේ විරංජනය සිදු කරන්නේ මේක වෙන්න බෑ ඒවා අඩු මේ පළාත් පේපර්ස් වල ඒක ඇරිලා නම් අපි කියන්න ඕන මේ ඒවර ළමයි වර්ණවත් මල්පති විවරණ කරයි ඒ කියන්නේ වායුව SO2 ගිය යුතුයි ඒ සංයෝගය වඩා සාධාරණයි උත්තරේ 3 තේරෙලට ආවනම් 3.5 දෙමුවක් ගන්න ඕන වඩා සාධාරණයි උත්තරේ 3 අර ඒ වල අපි කියනවානේ මේ නිවැරදි පිළිතුරු හෝ වඩා ගැළපෙන පිළිතුර ගන්න කියලා වඩා ගැළපෙන පිළිතුර තමයි 3 විකර්ෂණ ඒකකවල ජ්‍යාමිතිය මොකද්ද විකර්ෂණ ඒකකවල ජ්‍යාමිතිය කියන්නේ හැඩයද ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියද ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය විකර්ෂණ ඒකකවල ජ්‍යාමිතිය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය කියන තවනවා විකර්ෂණ ඒකකවල ජ්‍යාමිතිය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියද කියන තවනවා ළමයි ජ්‍යාමිතිය කියන වචනෙත් එක්ක හැඩයට කියන තවනවා කියන්නේ විකර්ෂණ ඒකකවල ජ්‍යාමිතිය කියොත් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය හැඩයටත් කොහොම කියන්න පුළුවන් අණුක ජ්‍යාමිතිය කියලා කිව්වොත් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය නෙවෙයි ඒ කියන්නේ හැඩයට අණුක ජ්‍යාමිතිය අණුක ජ්‍යාමිතිය ඉතින් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය වෙනස් අණු දෙකක් තියෙන්නේ බල බලන්න PCl 5යි SF4 2 ඇඳලා දෙකේම ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ත්‍රිආණතික දීපිරමීඩ ආකාරයි දෙවෙනි එක ඇඳලා වුණනම් බලන්න ওই දෙකම චතුස්තලීයයි ওই දෙකම චතුස්තලීයයි තුන්වෙනි එකේ තියෙන දෙන්නම අෂ්ටතලීයයි හතරවෙනි එකේ තියෙන දෙන්නම ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය චතුස්තලීයයි යන උත්තරේ 5 පහේ තියෙනවා පොඩි ගේස් එකක් 8 හයිඩ්‍රෝකාබන ගාණක් කියලා දෙන්න කියලා මට ළමයි දැන් දවස් ගාණ කියලා කිව්වා හොඳයි අවුයි ඒක අවුච්ච හොඳයි බලන්න පුතේ හයිඩ්‍රෝකාබන ගාණක් හදන විදිය මේ ඇත්තම හයිඩ්‍රෝකාබන ගාණක් හදන එකේ පදනම තියෙන්නේ වියසතේ මම ගාණක් කියලා දුන්න මේ සීකියුබී නම්බර් 1 එකේ 11 වෙනි ගාණද කොහෙද ගාණක් තිබුණා මේ අවගාඩ්‍රෝ නියමය ආශ්‍රයෙන් හදන ගාණක් අර පරිමා විතරක් දීලා ගාණක් කාලා තිබුණේ මේ අර මංකුවේ සමහරලාවට එක කිව්වම දත්තමදි වගේ එකක් පොළුවට යන්න පුළුවන් හැබැයි දත්තමදි නෑ අවගාඩ්‍රෝ නියමයෙන් මතකත් ගන්න ස්ටොයිකියෝමෙටික් අතර අනුපාතයන් වේ වූ පරිමා අතර අනුපාතයට සමාන කරලා ගාණක් හදන්න තියෙනවා කියලා කිව්වේ අන්නේ ඒක තමයි හයිඩ්‍රෝකාබන දහන ගාණක පදනම වෙන්නේ අවගාඩ්‍රෝ නියමයේ ඉස්සලා ඒක ඔළුවේ තියෙන්න ඕන
හයිඩ්‍රෝකාබන දහන ගාණක් හදන්න තියෙන්නේ අවගාඩ්‍රෝ නියමයෙන්. හයිඩ්‍රෝකාබන දහන ගාණක් හදන්න තියෙන්නේ අවගාඩ්‍රෝ නියමයෙන්. ඒක ඉස්සෙල් උඩට ගන්න ඕන. හයිඩ්‍රෝකාබන දහන ගණන් හදන්නේ අවගාඩ්‍රෝ නියමයේ පදනම කරගෙන. ඒක තමයි පදනම. හයිඩ්‍රෝකාබන දහන ගාණක් හදන්නේ කාබන් ව දහණය වුණාට පස්සේ CO2 ගෑස් හදනවා හයිඩ්‍රජන් ව දහණය වුණාට පස්සේ H2O හදනවා මෙතන මුහුත් දාගන්න එපා දැන් ලික්විඩ් ගෑස් ද කියන එක දාගන්න එපා අපි පස්සේ බලමු හරිද ඔයාට මෙහෙම එකක් හම්බෙච්ච ගමන් මේක තුලිත කරගන්න පුළුවන් වෙන්න ඕන දැන් මේ මේ එක්සෑම් එක කාලෙ වෙද්දි නම් මේක එක සැරේ තුලිත වෙලා ලියා ගන්න පුළුවන් වෙන්න ඕන මේ තුලිත කර කර ඉන්න වෙලාව නැහැ එක්සෑම් එකට ගිහිල්ලා මේ සාමාන්‍යයෙන් මේ මේක දෙකට තුලිත කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන මේ දැනට අපි කිව්වොත් තුලිත කරන විදිය කාබන්ල x නිසා කාබන් ගාන බැලන්ස් කරන්න මෙතන XCO2 දාන්න පුළුවන් හයිඩ්‍රජන් ගාන y නිසා වායි දන්නකො මෙතන හයිඩ්‍රජන් ගාන 4යි කියලා හයිඩ්‍රජන් ගාන 4 නම් එහා පැත්තේ හයිඩ්‍රජන් ගාන බැලන්ස් කරන්න කීයද දාන්නේ 2යිනේ හයිඩ්‍රජන් ගාන 6 නම් අපි කීයද එහා පැත්තේ දාන්නේ තුනයිනේ ඒ කියන්නේ මෙතන තියෙන ගාණෙන් භාගයනේ අතලා දාන්නේ y තියෙනවා කියලා කියන්නේ y බෙදීම දෙකක් දැම්මනම් හරිනේ ළමයි y බෙදීම දෙකක් දැම්මනම් හරි එතකොට මුළු ඔක්සිජන් ගාණ මේ පැත්තේ කීයක් තියෙනවද මෙතන ළමයි o2 ඒ කියන්නේ o2 වගේ ඒවම ගත්තොත් x ගාණක් තියෙනවා o2 වගේ ඒවම x ගාණක් තියෙනවා එතකොට මෙතන තියෙන o2 ගාණ x හරිද මෙතන ඔක්සිජන් ලවගේ කට්ටිය අපේ තනක හයක් ඉන්නවා කියලා. ඒ කියන්නේ O2 කියන කැටගරිය කියව කීයක් ඉන්නවද? 3යිනේ. ඔක්සිජන් ල හයයි කියලා කියන O2 වගේ ඒව ඉන්නේ 3යි. ඒ කියන්නේ මෙතන ඉන්න ගානේ භාගයක් වගේනේ මෙතන ඉන්නේ. y විදීම 4යි. ආ ඒ කියන්නේ ඕක මේ අපි දැන් කොහොමද දැම්මට මේ විභාගෙද එක සැරේ මේ ওই ලක්කන් ටික ඔළුවට එනවා හදා හදා ඉන්නේ අපි ඉන්නේ දැන් මේ අපි ගාලක් කරලා ඇදී CX හිටයි දන X තර Y බෙදීම 4යි O2 XCO2 තර Y බෙදීම 2යි H2O කියලා නිකන් ඔය ලියාගෙන යනවා වා පරිමාව වලින්ම ලියා ගන්න වැඩි වායුමය හයිඩ්‍රෝකාබනයකින් ආරම්භයේ තියෙනවා ධන සෙන්ටිමීටර 15ක් මේ ඊළඟ පොතේ වැඩිපුර O2 දාලා තියෙනවා ඒකේ තේරුම ප්‍රතික්‍රියාව වෙන්නේ මෙයා වැඩිපුර නම් අඩුවෙන් තියෙන කාට ගාලවනේ ඉගෙන සීමාකාරී කෙනා මෙයා සම්පූර්ණම මෙයාම වැවෙලා ඉවර වෙනවා සම්පූර්ණම මෙයාම වැවෙලා ඉවර වෙනවා කියන එක තමයි අදහස වෙන්නේ එතකොට ළමයි මේ වැවෙන හයිඩ්‍රෝකාබනේ කොච්චර වැවුවාන් පස්සේ 15යි වැවෙන මෙයා ගන්න අපිට කියන්න බෑ තාම අපිට කියන්න පුළුවන් ගිනිදල්වා කාමර උෂ්ණත්වයට පත් කළ විට අන්න කාමර උෂ්ණත්වයට පත් කරනවා කියලා වචනේ දෙන්නේ ඔය ගානේ මෙයා කියන එක ලික්විඩ් එකක් වෙනවා කියන එක කියන්න තමයි දෙල් දෙන්නේ. ඇයි ඒ? කාමර උෂ්ණත්වයේදී ජලය කියන එක තියෙන්නේ ලික්විඩ් එකක් විදියට. ඒකට තමයි අර කාමර උෂ්ණත්වයේ පත් වුණා කියන එකේ තේරුම හයිඩ්‍රෝකාබන දාන සමීකරණ ජලය ලියන ලික්විඩ් එකක් කියලා. ඒක තමයි තේරුම. ඒ හැම වචනයකටම තේරුමක් තියෙනවා. කාමර උෂ්ණත්වයට පත් කරනවා කියන එකේ තේරුම හයිඩ්‍රෝකාබන දහන ගානේ H2O ලික්විඩ් එකක් විදියට ලියන්න කියන එක. හයිඩ්‍රෝකාබන දහන ගානේ H2O ලික්විඩ් එකක් විදිහට ලියන්න කියන එක තමයි ඒකේ තේරුම. ගිනි දල්වා කාමර උෂ්ණත්වයට පත් කළ විට පරිමාව ඝන සෙන්ටිමීටර 90ක් විය.
පරිමාව ඝන සෙන්ටිමීටර 90ක් වුණාලු. උදේ ඝන සෙන්ටිමීටර 90ක් දැන්. අවසානයේ හයිඩ්‍රෝකාබනේ දහණය වෙලා ඉවරුණාට පස්සේ ඔය පරිමාව 90ට අදාළ වෙන වායු විදියට තියෙන පුළුවන් මොනවද? මෙයා දහණය වෙලා ඉවරයි. අරයා ලික්විඩ් එකක්නේ. එහෙනම් තියෙන පුළුවන් හැදෙන CO2 පරිමාවයි හැදෙන CO2 පරිමාවයි ඉතින් O2 ගේ පරිමාවයි තමයි ඔය කියන්නේ කියද 90 කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ළමයි 90 කියන අත්‍යවශ්‍ය දේ දෙනවා සෑදුණු CO2 පරිමාවයි ඉතින් O2 පරිමාවයි ගත්තොත් ඒ ගාන ළමයි 90ට සමානයි. ගාන අපි ඇනලයිස් කරලා යනවා. එතකොට ළමයි මේකෙදි කියනවා මෙම පරිමාව ඔය වගේ හැම ගානකම ඔන්න ඔය වගේ වාක්‍යයක් දෙනවා. KO ස්ත්‍රාවණයක් තුලින් යවුවිට. මේ පරිමාව KO ස්ත්‍රාවණයක් තුලින් යවනවා. ඒක KO ස්ම වෙන්න ඕන නැහැ. භෂ්මයක් ප්‍රබල භෂ්මයක් තුලින් යවුවනම් හරි. ළමයි භෂ්මයක් තුලින් යවුවම පරිමාව ඝන සෙන්ටිමීටර 45කින් අඩු වුණාලු. මොකක්ද ඒකේ තේරුම? භෂ්මයකට මේ දෙන්න යවුවම පරිමාව අඩු වෙනවා කියන එකේ තේරුම මේ දෙන්න ඇතුලේ හිටපු කවුරු හරි එක්කෙනෙක් භෂ්මෙත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන එකයි. අඩු වෙනවා කියන එකේ තේරුම ප්‍රතික්‍රියා වෙනවා කියන එකනේ. ඔය 90ක් යවුවම 90ම නැහැලු ඒකෙන් ටිකක් ඉතුරු වෙනවලු. ඒ කියන්නේ ඉතුරු ටික ප්‍රතික්‍රියා වෙන්න ඕන. භෂ්මෙත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න නම් ඒක මොන වායුවක් වෙන්න ඕනද? ආම්ලික වායුවක් වෙන්න ඕන. O2 කියලා කියන්නේ උදාසීන වායුවක්. එහම ආම්ලික භාෂ්මික ගතියක් නැහැ. එහෙනම් මේකේ 45කින් අඩුුණා කියලා කියලා තියෙන්නේ අනිවාර්යයෙන් CO2 පරිමාව. ඒ කියන්නේ ඔයාලට ළමයි ඉතින් වා CO2 පරිමාව හොයාගෙන ඉවරයි. ඝන සෙන්ටිමීටර 45යි. හරිද? අපිට කෙලින්ම CO2 පරිමාව පාඩනවා. ඝන සෙන්ටිමීටර 45යි. එහෙනම් ළමයි මේ සමීකරණ දෙක දිහා බලුවම ඉතින් O2 ගන්න ඕනට කියන්නත් පුළුවන්. ඉතිරි O2 පරිමාවත් ඝන සෙන්ටිමීටර 45යි. හරිද? ඔයා විස්තරය මම කියන්නම්. තාම ගාන හදන්න ඉවර නෑ. ඔයා ෂේප් එකේ මේ ටික දාගන්න. විස්තරය මම කියන්නම්. මං අර CO2 කතාව ලියවන්නම්. ඔයා ඒ ටික දාගන්න. ලියන්න. වායු මිශ්‍රණය KOH අනි ප්‍රබල භෂ්මයකට යවු විට වායු මිශ්‍රණය KOH අනි ප්‍රබල භෂ්මයකට යවු විට එහි පරිමාව අඩුවනුයේ භෂ්ම සමග ප්‍රතික්‍රියා කරන ආම්ලික වායුවක් භාෂ්ම සමග ප්‍රතික්‍රියා කරන ආම්ලික වායුවක් ප්‍රතික්‍රියා වීමෙනි එබැවින් KOH සමයේ අඩුවන පරිමාව ආම්ලික වායුව වන CO2 පරිමාව විය යුතුය. එබැවින් KOH සමයේ අඩුවන පරිමාව ආම්ලික වායුව වන CO2 පරිමාව විය යුතුය.
ආම්ලික වායු පරිමාවන CO2 පරිමාව විහිදුව හරිුදේ දැන් අපි දන්නවා මෙයාගෙන් 45ක් ප්‍රතික්‍රියා වෙනවා මේ ඉතිරි වෙනවා මෙයාගෙන් 45ක් හැදෙනවා දැන් අපිට අගයන් ටික හොයන්න පුළුවන් අණුක සූත්‍රය තමයි අපෙන් අහලා තියෙන්නේ පුතේ අපිට අණුක සූත්‍රය වහනනම් x3 y3 වහන්න ඕන බලන්න අපිට කරන්න පුළුවන් නේද මෙහෙම එකක් ප්‍රතික්‍රියා කළ අර ගේ සතියත් හැදුවේ මෙයාගේ පරිමාවයි සෑදුණු CO2 පරිමාවයි මේ පරිමාව දෙක අතර අනුපාතය කාට සමාන වෙන්න ඕන කියලා කිව්වද ස්ටොයිකියෝමෙටි අතර අනුපාතයට සමාන වෙන්න ඕන එක යට x සමානයි මේ මෙයාගේ ස්ටොයිකියෝමෙටි එකයි මෙයාගේ ස්ටොයිකියෝමෙටි x එතකොට මෙයාගේ පරිමාව 15යි මෙයාගේ පරිමාව 45යි 15 45 මෙතනම 3යි ඒ කියන්නේ x කියලා කියන්නේ අපිට එතනින් එනවා මම x කියලා කියව වාරගෙන ඉවරයි x සමානයි 3යි ඊළඟට ළමයි ප්‍රතික්‍රියා කර CXHY කියන කෙනා ගත්තොත් බෙදනවා වැය වෙච්ච O2 පරිමාවෙන් වැවිට ඔටු පරිමාවෙන් ඔක සමාන වෙන්න ඕන එක බෙදීම x ධන y බෙදීම 4යි එක බෙදීම x කියලා කියන්නේ දැන් 3යි 3 ධන y බෙදීම 4ට 3 ධන y බෙදීම 4ට මේක මේ 3 කියන එකාව අර x සමානයි 3 නිසා සමානයි සමානයි मैं आगे प्रतिक्रिया कर परिमाव पहलवाई मैं आगे प्रतिक्रिया कर पुकारने के एक ऐसी विषय हाथरे या करुण ग्राम असुवाई पहाड़ करुण ग्राम है तबाई इधर क्या देने पाठ के नाम है देने पालो सर पाए तबाई ने ගෙන තුමදන වයිබදී මාතර සමානයි 5යි. 3යි 4 පැතර වියස 2යි 4 මුණ කරාට පස්සේ වයි සමාන 8යි. වයිම නෙවෙයි නම් උපුල කරලා බලන්න ඕන උත්තරයක් ඒ. ඒකට උත්තරේ එන්නේ C3 H8යි. උත්තරේ එන්නේ C3 H8යි. උත්තරේ එන්නේ C3 H8යි. ප්‍රශ්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන සෙන්ටිමීටර 50ක් සහ 400 ppm සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන සෙන්ටිමීටර 50ක් සහ 800 ppm සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන සෙන්ටිමීටර 150ක් මිශ්‍ර කළ විට ලැබෙන ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය සුළඳලු මවුල ගණන ඩෙසිමීටර වලින් පළවෙනි අවවාදේ එහෙම ළමයි මේ ppm වගේ වැලියුස් එකතු කරලා බෙදන්න යන්න එපා. හරිද? දැන් අපිට මවුල ගණන ඩෙසිමීටර වලින් සාන්ද්‍රණ දෙකක් දෙනවා නම් ඒක එකතු කරලා ගණන් හදන්න පුළුවන්. හැබැයි ppm වැලියු වලින් දෙන ඒවා හදන්න එහෙම බෑ. ppm වලින් දේවල් දුන්නම ඉස්සෙල්ලා හැමතිස්සෙම මොනවාවට පරිවර්තනය කර ගන්න ඕනද? මවුලික සාන්ද්‍රණ වලට පරිවර්තනය කර ගන්න ඕන. तो लमाई अपे गाने तीन मैंने मेरे में कहा
හොඳට බලන්න 400යි ppm සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50ක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50ක් සහ 800යි ppm सोडियम हाइड्रोक्साइड घन सेंटीमीटर 150 ඔය දෙන්න එකිනෙක මිශ්‍ර කරාට පස්සේ ලැබෙන පණි ද්‍රාවණය කියන්නේ පරිමාව දැන් 150යි මේකයි 200 කියන එකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික සාන්ද්‍රණය කීයද කියන එක තමයි අහන්නේ හරි දැන් ළමයි අපිට වැඩේ කරගන්න නම් බොහොම සරලයි නේද අපේ මෞලික සාන්ද්‍රණය නම් අහලා තියෙන්නේ සාන්ද්‍රණය ගන්න මෙයාගේ මුළු පරිමාව දන්න නිසා මට තව ඕන වෙන්නේ මුළු මෞල ගාන විතරයි සාන්ද්‍රණය ගන්න මුළු පරිමාව දන්න නිසා මට මුළු මෞල ගාන විතරයි ඕන වෙන්නේ මුළු මෞල ගාන කියන එක එන්නේ මම ගත්තොත් මේ භාජනයෙන් මෙතෙන්ට දාන මෞල ගාන යම් ගාණක් නම් මේ භාජනයෙන් මෙතෙන්ට මෞල ගාන යම් ගාණක් නම් ඒ මෞල ගණන් දෙක එකතුව ගත්තනම් මුළු මෞල ගාන එනවා මම ළමයි මෙයාගේ සාන්ද්‍රණය දිලා දිනන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය දිලා දිනන 400 ppm කියලා 400 කියන කෙනා ළමයි ppm කියලා දින දිනක මට ලියන්න පුළුවන් ඕන නම් කවුද මිලිග්‍රෑම් ගණන ඩෙසිමීටරයට කියලා ඉස්සෙල්ලාම ළමයි එයාව ග්‍රෑම් ගණන ඩෙසිමීටරයට කරගන්න පුළුවන් නේද 10^3 ගුණ කරාට පස්සේ ග්‍රෑම් මෞලයට මෞලික ස්කන්ධයෙන් බෙදනවා මේ ජීටජී කැපිල ගිහිලා මෞල පදයක් එන්න ඕන නිසා එතන ළමයි ඔයාලට තේරෙනවා 440 බෙදුවම 10යි 10 වැඩි කිරීම 10^3 කියලා කියන්නේ 1 වැඩි කිරීම 10^2 මෞල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණය තමයි එතකොට අපිට ඒකෙන් අරකට යන මෞල ගාන හොයාගත්තනම් හරිනේ ළමයි ඉන්නපෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගාන අපිට ගන්න පුළුවන් සාන්ද්‍රණය 1 වැඩි කිරීම 10^2 පරිමාව 50යි බෙදනවා 1000 එතකොට ඒකේ තේරුම 5 වැඩි කිරීම 10^4 කියන එකනේ 5 වැඩි කිරීම 10^4 කියන එක. ඒතර අපිට මේකෙන් ලැබෙන ගාන ගත්තා. ඔය පියරට එකම ලියන්න පුළුවන් නේ මෙයාට. ඔය පියරට එකම ලියන්න පුළුවන් නේ අපිට ලියන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ගත්තට පස්සේ මෞලික සාන්ද්‍රණය මම මේ ටිකම ලියන්නේ නැතුව මේක එකසරේ ලියන්නම් පියරෙන් පියරයන් නැතුව මෙයාව මෞලික සාන්ද්‍රණයක් කරගන්න පුළුවන් 800 කියන කෙනා 10^3 වැඩි කරලා ඒත් 40ෙන් බෙදුවට පස්සේ මෞල ඝන ඩෙසිමීටර් සාන්ද්‍රණයක් තමයි එන්නේ මෞල ඝන ඩෙසිමීටර් සාන්ද්‍රණයක් තමයි එන්නේ සරලව මෙයා 1 වැඩි කිරීම 10^2 නම් අරයා 2 වැඩි කිරීම 10^2ක් වෙන්න ඕන. හරිද? 2 වැඩි කිරීම 10^2ක් වෙන්න ඕන. ඉතින් අපිට එතනින් ගන්න පුළුවන් ඉන්නද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගාන ගන්න පුළුවන්. සාන්ද්‍රණය 2 වැඩි කිරීම 10^2යි. එකට දාලා පරිමාව 150යි බෙදනවා 1000යි එතකොට 150 ඒවා දෙකක් 300යි 30 වැඩි කිරීම 10^4 තමයි එන්නේ එතකොට ළමයි මුල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න අපිට ගන්න පුළුවන්
මුළු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බවුල ගාන කියලා කියන්නේ මෙතනින් ලැබෙන පහ වැඩි කිරීම 10^4යි අතරින් ලැබෙන 30 වැඩි කිරීම 10^4යි කියන දෙන්නම යන 35 වැඩි කිරීම 10^4යි එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය අපිට ගන්න පුළුවන් මවුල ගාන 35 වැඩි කිරීම 10^4යි පරිමාව 200යි ඝන සෙන්ටිමීටර ගණන ඩෙසිමීටර ගණන 10^3 ගුණ කරනවා වාට උත්තරයක් ලැබෙයි ළමයි 0.0175 0.0175 0.0175 ළමයි බෙතර තව චාන්ස් එකක් ඉන්න හදන්නේ 10 වෙනිෙන් දීගු වල HCWH සම්බන්ධයෙන් වැරදි වගන්තිය සත් වන්නේ මේක මේක දැනගන්න එක හොඳයි HCWH අපි ආට මේ ඉරි වැරදිනේ ඉරි වැරදිනේ මගනවා මේ හරිද ඒ වැරදි ප්‍රකාශය වන්නේ සුදු අපි මෙයාට පේපර් එකක මෙයාගෙන දෙන්න පුළුවන් නම් දෙකක් කියන්න ඕමික කම්ලේ කියලා කියන්නේ වාට නැත්නම් මෙතනොයික් කම්ලේ කියලා කියන්නේ යාට වා නම් දෙක දාන්න නැත්නම් ඉස්සෙල්ලා නම් දෙක දා ගන්න ඕන ෆෝමික් කම්ලේ හෝ මෙතනොයික් කම්ලේ වෙන්න ඒ කියන්නේ සූත්‍ර නොදී නම් වලින් අහන්න පුළුවන් කෙනෙක් ඒක ෆෝමික් කම්ලේ කියලා කියන්නේ වාට හරිද ෆෝමික් කම්ලේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා ළමයි මේ සාමාන්‍යයෙන් ළමයි කාබොක්සිලික් කම්ල H+KMnO4 එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් කාබොක්සිලික් කම්ල H+KMnO4 එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ හැබැයි මේ ෆෝමික් කම්ලය කියලා කියන්නේ සාමාන්‍ය කාබොක්සිලික් කම්ලයක්ම නෙවෙයි එයා කාබොක්සිලික් කම්ලයක් වගේ පෙන්වන වෙන හැංගිලා වෙන කෑල්ලක් තියෙන එකක් යා කාබොක්සිලික් කම්ලයක් වගේ පෙන්වුවට ඒක අස්සේ හැංගිච්ච වෙන කොටසක් ඉන්නව ළමයි ඒ තමයි මෙන්න මේ කෑල්ල ඒක එළියට පේන්නේ කාබොක්සිලික් කම්ලයක් වුණාට එයාගේ ඇතුලේ ඇල්ඩිහයිඩ් කොටසක් තියෙනවා ඒක නිසා ළමයි ඇල්ඩිහයිඩ් පෙන්වන සියලු ඔක්සිකරණ ඔක්සිකරණ ප්‍රතික්‍රියා මේකට පෙන්වන්න පුළුවන් මම මේ වගේ වාක්‍යයක් කොහෙදවත් කිව්වේ නැහැ ඇල්ඩිහයිඩ් පෙන්වන ඕන ප්‍රතික්‍රියාවක් මේකට පෙන්වන්න පුළුවන් කියලා කිව්වේ නැහැ මොකද බ්ලේඩ් ප්‍රතිකාරකය වගේ ඒවත් එක්ක මේක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ඇල්ඩිහයිඩ් වගේ ඒවා බ්ලේඩ් ප්‍රතිකාරකෙත් එක්ක රැලි පාට සායමක් දෙනවනේ මේකේම දෙන්නේ මොකද ඒක මොකද දෙන්නේ ඒ මොකද මේවා රැලි පාට කෙනෙක් දෙන්නේ නැත්තේ බ්ලේඩ් ප්‍රතිකාරකේ එක්කේම දෙනවනම් ඒ දෙන්නේ කාබොක්සිලික් අම්ල ඇල්ඩිහයිඩ් ඉස්තර නැති මාධ්‍යයකදී විතරයි කාබොක්සිලික් අම්ල දින තැන් වල බ්ලේඩ් ප්‍රතිකාරක එහෙම ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ විශේෂයෙන්ම කාබොක්සිලික් අම්ල අම්ල හෙලයිඩ් හරි කාබොක්සිලික් අම්ල අම්ල හෙලයිඩ් තියෙන තැන් වල තැඹිලි පාට වක්ෂේප දෙන්නේ හරි බ්ලේඩ් ප්‍රතිකාරකෙත් එක්ක මෙයා දෙන්නේ මේ මොකද මේ කතාව මේකේ මේ 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 මෙතනොයික් අම්ලයේ ඇල්ඩිහයිඩ් කොටසක් තියෙන නිසා එයා පෙන්වන ඔක්සිකරණ ප්‍රතික්‍රියා ටික පෙන්වනවා මොනවා එයා පෙන්වන ඔක්සිකරණ ප්‍රතික්‍රියා ටික H+KMnO4 එක ප්‍රතික්‍රියා කරනවා ඒ කියන්නේ එහෙම නැත්නම් H+KMnO4 ඔක්සිහරණය කරනවා H+K2Cr2O7 එක ප්‍රතික්‍රියා කරනවා H+K2Cr2O7 එක ප්‍රතික්‍රියා කරනවා තව එච්චර පේපර් වලට අපි ගන්නෙ නැති හැබැයි සිලබස් එකේ දීලා තියෙන රිසෝස් එකේ තව එකක් තියෙනවා H+CrO3 H+CrO3 එක්ක ප්‍රතික්‍රියා කරනවා
ටොලන්ස් එක්ක ප්‍රතික්‍රියා කරනවා ටොලන්ස් එක්ක ප්‍රතික්‍රියා කරනවා ෆේලින් මිශ්‍රණය සමග ප්‍රතික්‍රියා කරනවා ටොලන්ස් එක්ක ප්‍රතික්‍රියා කරනවා ෆේලින් එක්ක ප්‍රතික්‍රියා කරනවා ඊතර ළමයි දැනටම උත්තර කීයක් ඉවර වෙනවද එක හරි දෙක හරි පහ පහරිනේ එක හරි දෙක හරි පහ හරි ඒ ටික ඉවරයි ළමයි මේ මේක සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරනවාද මම මෙතන මේ මද තියාගන්න ටොලන්ස් එක ෆේලින් එක ප්‍රතික්‍රියා කරාට අර කඩලා වෙනවා අපිට හිතෙනවා ටොලන්ස් ෆේලින් එක ප්‍රතික්‍රියා කරන කවුරුත් නිකන් බ්‍රේඩිත් එක කරන්න ඕන වගේ කෙනෙක් මේක බ්‍රේඩිත් එක කරන්නේ නැහැ කාබොක්සිලික් ප්‍රෝතින මාධ්‍යකදී බ්‍රේඩි වෙන ප්‍රතික වෙන වෙන අර ෆැමිලි පාට අවක්ෂේප දෙන ප්‍රතික්‍රියාව කරන්නේ එතකොට මට මෙහෙම වාක්‍යයක් ආවා ෆෝමික් අම්ලය බ්‍රේඩි ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා නොකරයි ඒක වැරදි ප්‍රතික්‍රියා කරනවා ෆැමිලි පාට අවක්ෂේපයක් තමයි දෙන්නේ නැත්තේ ප්‍රතික්‍රියා කරනවා ඒ ප්‍රතික්‍රියා වලට නැහැ එයා ඊට වඩා වෙන ප්‍රතික්‍රියා වර්ගයක් කරනවා ඒක පොර වෙනන්නේ ෆෝමික් අම්ලයත් බ්‍රේඩිත් එක්ක ප්‍රතික්‍රියා කරනවා හැබැයි මේ ප්‍රතික්‍රියා කරලා ෆැමිලි පාට සායම දෙන්නේ ෆැමිලි පාට අවක්ෂේප දෙන්නේ දැන් මේකේ දැන් මේක මේ සෝඩියම් කාබනේට් සමග CO2 පිට කරනවාද ළමයි ඕනේ කාබොක්සිලික් අම්ල තියෙන තැන සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරනවා එතකොට එහෙම හිතුවොත් උත්තරේ එන්නේ මොනවද අපේ සිලබස් එකේ තියෙන ඒවා ටිකෙන් හිතුවොත් හතර මොකද අපේ සිලබස් එකේ තියෙන ඒවායින් හිතුවොත් හතර තමයි උත්තරේ වෙන්නේ ඒ වුණාට මම මේ හතරකින් උත්තරේට යමුනේ මොකද ඕකේ මේ ඒ ලෙවල් වලින් පිටට ගියොත් ළමයි ලෝකේ තියෙන ප්‍රචලිත ප්‍රතික්‍රියාවක් තමයි මෙතනොයික් සාන්ද්‍ර සල්ෆියුරික් එක ප්‍රතික්‍රියාව මෙතනොයික් සාන්ද්‍ර එක මේ හිරවස ගේ නන්නේ මෙතනොයික් සාන්ද්‍ර සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් දෙන ජලය හබ්බවට පත් වෙනවා එහෙම කියලා හිතුවොත් කියලින් අපට උත්තරේ ඒකත් හරි ගියොත් වැරදි එකක්වත් නෑ උත්තරේ නෑ මොකද්ද ඔයා කැමති උත්තරේ අපි ඒ වෙලාවට සිලබස් එකට අදාළව කියනවා නම් හතර දැන් තොපි අරකට අන්න ඕවාගේ වෙලාව කියන පාව ඉහිම කොහොමද CO2 ජලය තමයි හදන්නේ වාගේ එකක් කියලා කියන්නේ බා මේ පුතා ඒක ලියමු මෙතනොයි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හමුවේදී කාබන් මොනොක්සයිඩ් සාදමින් ජලය පිට කරයි කාබන් මොනොක්සයිඩ් සාදමින් ජලය පිට කරයි හරි දැන් එතකොට ළමයි කොහත් එක්ක හරි අපි යනවා ඊළඟ පැත්තට ළමයින්ට දැනට දෙකක් හරි නෑ හොඳයි නේ NO2 1 plus ආගින NO2 1 plus इलाड़ा NO3 1 minus නයිට්‍රජන් හි විද්‍යුත් ඍණතාවයේ වෙනස් වෙන අනුපිළිවෙල වන්නේ විද්‍යුත් ඍණතාවයේ කියන එක ගත්තම විද්‍යුත් ඍණතාවයේ කියන එක රඳාපවතින මූලික සාධක ටිකක් තිබ්බා විද්‍යුත් ඍණතාවයේ රඳාපවතින කියලාම ඇති වෙලා විද්‍යුත් ඍණතාවය රඳාපවතින මූලික සාධක ටික තමයි
පළවෙනිම සාධකයේ මුහුම් කරණය මතන දාපෝ දිනෝ ආරෝපණය මතන දාපෝ දිනෝ ඔක්සිකරණ අංකය මතන දාපෝ දිනෝ අපට පරමාණු වල ද්‍රව්‍යතාවය නැත්නම් ස්වභාවය මතන දාපෝ දිනෝ එතකොට ළමයි මේ විද්‍යුත් ඍණතාවය කියන කෙනා ගත්තම විද්‍යුත් ඍණතාවය කියන කෙනා ගත්තම හඳාපෝ දින සාධකයට තමයි ඔය කියුවේ ඒ විද්‍යුත් ඍණතාවය කියන කෙනා හඳාපෝ දින සාධකයට ගත්තම මෙයාගේ මුහුම් කරන්නේ මොකද්ද මෙයාගේ මුහුම් කරන්නේ මොකද්ද මෙයාගේ මුහුම් කරන ගත්තම මේ මෙනි මෙයාගේ මුහුම් කරන කියන මොකද්ද මෙයාගේ මුහුම් කරන මොකද්ද මේ නයිට්‍රජන් පරමාණුවේ මුහුම් කරන්නේ වියුක්ම ඉලෙක්ට්‍රෝනෙත් sp වලක් විතර අරගෙන තමයි මුහුම් කරන ගන්නේ 1 2 3 sp2 මෙයාමයි sp2 හරිද එතකොට අපිට කෙලින්ම කියන්න පුළුවන් වැඩිම කෙනා කවුද විද්‍යුත් ඍණතාව වැඩි වෙන්නේ sp ගේ ඊළඟට තමයි sp2 set එක යන්නේ එතකොට විද්‍යුත් ඍණතාව වැඩිම වෙන්නේ NO2 1 plus ගේ උත්තර දෙක හරි හතර හරි උත්තරේ දෙක හරි හතර හරි ඊළඟට ළමයි මේ තුන් දෙනාගේ මුහුම් කරන සමාන නිසා ඊළඟට යනවා ආරෝපණයට ආරෝපණයේ ධන ආරෝපණයක් තියෙන තැනක සාමාන්‍ය විද්‍යුත් ඍණතාව වැඩි ධන ආරෝපණයක් තියෙන තැනක විද්‍යුත් ඍණතාව වැඩි මේ මේ මෙතන උදාසීන පරමාණු දෙකක් නයිට්‍රජන් කියලා කියන්නේ උදාසීනයි මේ නයිට්‍රජන් මත ධන ආරෝපණයක් තියෙනවා ඒ කියන්නේ ආපි තමයි විද්‍යුත් ඍණතාව වැඩි NO3 1- ඊළඟට එන්න ඕන ඒ මුත්‍රයක් තියෙන හතර විතරයි එම උත්තරයක් තියෙන්නේ හතර විතරයි. එම උත්තරයක් තියෙන්නේ හතර විතරයි. එම උත්තරයක් තියෙන්නේ හතර විතරයි. දොළොස්වැනි ප්‍රශ්නේ CH3COCl වලට වැඩිපුර ග්‍රීනාඩ් යොදා ජල විච්ඡේදනය කළ විට ලැබෙන ඵලය වැඩිපුර ග්‍රීනාඩ් යොදා ජල විච්ඡේදනය කරාට පස්සේ ලැබෙන ඵලය අහලා තියෙන්නේ මං ඊය සතියේ කිව්වා අම්ල හේලයිඩ වලටයි එස්ටර වලටයි ග්‍රීනාඩ් දාව ජල විච්ඡේදනය කරාම ග්‍රීනාඩ් පොටස් කීයක් වෙනවා කියලා කිව්වයි එස්ටර වලටයි අම්ල හේලයිඩ වලටයි ග්‍රීනාඩ් දාව ජල විච්ඡේදනය කරාම ග්‍රීනාඩ් පොටස් දෙකක් වෙනවා එස්ටර වලටයි අම්ල හේලයිඩ වලටයි ග්‍රීනාඩ් දාව ජල විච්ඡේදනය කරාම ග්‍රීනාඩ් පොටස් දෙකක් වෙනවා එතකොට ඒකට ප්‍රකාර උත්තරේ තුන උත්තරේ තුන උත්තරේ තුන දාතුන මේ බෙන්සීන් සම්බන්ධව අසත්‍ය වන්නේ බෙන්සීන් සම්බන්ධව අසත්‍ය වන්නේ ළමයි බෙන්සීන් ගැන ප්‍රශ්නයක් නිව් සිලබස් එකේ 19 හරි 20 හරි පේපර් එකේ තිබුණා බෙන්සීන් ගැන ප්‍රශ්නයක් බෙන්සීන් ගේ කාබන් පරමාණු ඔක්කොම sp2 මුහුම් කරන්න ලක් කරලා තියෙන්නේ ඒක හරි බෙන්සීන් ගැන වටේ ඉන්න කාබන් පරමාණු 6ම තියෙන්නේ එහෙමයි බෙන්සීන් ගේ ලාක්ෂණික ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රොෆිලික ආදේශය මං ගියා තේ කිව්වා ඒක හරි සෙල්සිය සංසක 150 දී ට්‍රේනිකල් හමුවේ ස්ටුවේ දුවේට බෙන්සීන් සයිකලොහෙක්සේන් බවට පත් වේ. අපි කියනවා බෙන්සීන් කියන කෙනා සාමාන්‍ය තත්ත්වයකදී හයිඩ්‍රජනී කරන ප්‍රතික්‍රියාවලට භාජනය වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය තත්ත්වෙ මොකද්ද? 140. ඒ 150ට දැම්මයින් පස්සේ වෙනවා. ඒ හයිඩ්‍රජනීකරණය ස්ටු ප්ලැටිනම් පැලඩියම් දාලා කරන්නත් බෑ. බෙන්සීන් හයිඩ්‍රජනීකරණය කරන්න පුළුවන් වෙන්නේ රේනිකල් දාලා විතරයි. ඒකත් 150ට කරන්න ඕන. ඔය තත්ත්වෙ මන් දීලා තියෙනවා. බෙන්සීන් හයිඩ්‍රජනීකරණය පැලේඩියම් ප්ලැටිනම් හමුවේදී කරන්න බෑ පැලේඩියම් ප්ලැටිනම් හමුවේදී කරන්න බෑ රේනිකල් හමුවේදී 140ට වෙන්නේ නැහැ 150 කියන තත්ත්වයේ ඊට වඩා ඉහළ තත්ත්වයන් තුලදී සයිකලොහෙක්සේන් බවට පත් වෙනවා 150 ඊට වඩා වැඩි උෂ්ණත්වවලදී සයිකලොහෙක්සේන් බවට පත් වෙනවා ඒක හරියි
බෙන්සීන්ට BR2 ලික්විඩ් යෙදුවිට බ්‍රෝමෝ බෙන්සීන් සෑදේ. එහෙම හැදෙන්නේ. ඒකට FeBr3 උත්ප්‍රේරකය වන FeBr3 BR2 නේ දාන්නේ. එහෙම BR2 යෙදුවා කියලා හැදෙන්නේ නැහැ. ඒක තමයි උත්තරේ. එහෙම යෙදුවා කියලා හැදෙන්නේ නැහැ. ඒක තමයි උත්තරේ. බෙන්සීන් ඌණිත අසන්තෘප්ත සංයෝගයකේ ඕලමයි එයා ඉලෙක්ට්‍රෝන ඌණ ඒකනේ යා මේ ඉලෙක්ට්‍රෝන වලට කැමති ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝන ඌණ අසන්තෘප්ත සංයෝගයක් ඌණිත අසන්තෘප්ත සංයෝගයක් තමයි ඒක හරි ඌණිත අසන්තෘප්ත සංයෝගයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌණ අසන්තෘප්ත සංයෝගයක් කියන එක ඒක හරි උත්තරය 4 14 වෙනි එක උත්ප්‍රේරකයක ලක්ෂණයක් නොවන්නේ ළමයි මේ අපි මතක ගන්නෑ උත්ප්‍රේරක ගැන චුට්ටක් මම මේ ෆාස්ට් පේපර් වගේකුත් දීලා දී කරන් එන්න හොදේ ඉරිදට උත්ප්‍රේරක ගත්තායින් පස්සේ මතක නම් අපි උත්ප්‍රේරක ගැන මොකක් මතක් කරගමු උත්ප්‍රේරකයකට තිබුණ අර්ථ දැක්වීමක් මොකක්ද දන්නේ අර්ථ දැක්වීම උත්ප්‍රේරක අර්ථ දැක්වීම තමයි කන්ඩිෂන් තුනයි ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය පැහැදිලිවම වර්ධනය කරන්නා උද ප්‍රතික්‍රියාව අවසානයේදී ප්‍රමාණය අතින් නොවෙනස් වෙවෙතින්නා උද රසායනික සංයුතයෙන් කිසිදු ස්ථිර විපර්යාසයකට භාජනය නොවී පවතිනා උද ද්‍රව්‍යයක් තමයි උත්ප්‍රේරකයක් කියලා කිව්වේ. වා උත්ප්‍රේරකයක් කියලා කියද්දී ඒක ඒ කියන උත්ප්‍රේරකයේ පැහැදිලිව ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය වර්ධනය කරන්න ඕන. ඒ කියන උත්ප්‍රේරකය ගත්තට පස්සේ ඒ උත්ප්‍රේරකයට ළමයි ප්‍රතික්‍රියාව තුළදී වැය වෙන්න බෑ. ප්‍රමාණය අතින් නොවෙනස් වෙන්න ඕන. සහ උත්ප්‍රේරණය කරන්න අපි දාන්නේ සල්ෆියුරික් නම් හයිඩ්‍රජන දෙන්නයි සල්ෆ එක්කලයි ඔක්සිජන් හතර නම් උගේ රසායනික සංයුතිය ප්‍රතික්‍රියාව අවසානයේදී රසායනික සංයුතිය දෙන හයිඩ්‍රජන දෙන්නයි සල්ෆ කලයි එක්කලයි ඔක්සිජන් හතර දෙනා කියන රසායනික සංයුතිය නොවෙනස්ව පවතින ඕන රසායනික සංයුතිය දෙන කිසිදු ස්ථිර විපර්යාසයකට භාජනය නොවී පවතින ද්‍රව්‍ය උත්ප්‍රේරකයක් කියලා කියනවා උත්ප්‍රේරකයට බැරි වැඩ තමයි වැඩි දෙන්නේ උත්ප්‍රේරකයට පුළුවන් දේවල් වලට වඩා උත්ප්‍රේරකයට බැරි වැඩ තමයි වැඩි උත්පේරකයට පුළුවන් එකම දේ ප්‍රතික්‍රියාව ශීඝ්‍ර කරන එක විතරයි. ඉදිරි ප්‍රතික්‍රියාව ශීඝ්‍ර කරන භාගයෙන්ම ප්‍රතිහතයෙන්ම සාධකයෙන්ම පසු ප්‍රතික්‍රියාව එය ශීඝ්‍ර කරනවා. කිසියම් ප්‍රතික්‍රියාවක් ගත්තම ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් එකම භාගයකින් එකම ප්‍රතිශතයකින් එකම සාධකයකින් එයා වැඩි කරනවා. ඒ හැර ඉතින් සියල්ල යාට අසමත්. සමතුලිතතාව නියත වෙනස් කරන්න එයා අසමත්. සමතුලිතතාව ලක්ෂ වෙනස් කරන්න යා අසමත් ඉන්ටල් විපර්යාස වෙනස් කරන්න අසමත් උෂ්ණත්ව විපර්යාස වෙනස් කරන්න අසමත් ඒ කියන්නේ එයා අසමත් ඔය කියන ගොඩක් කාරණා වෙනස් කරන්න අසමත් කෙනෙක් තමයි උත්ප්‍රේරකයා එයා කරන්නේ කිසියම් ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වර්ධනය කිරීමත් ප්‍රතික්‍රියාව සඳහා නව ප්‍රතික්‍රියා මාර්ගයක් තනා දීමත් විතරයි ඔය කියන කට්ටියට උත්තරේ තිබුණා ඉන්ටල් විපර්යාසය අඩු කරන්න වෙනස් කරන්න යාට බෑ උත්තරේ 4 මම ඒකට විවරණයක් ලියන්න දෙන්නේ විවරණයක් දීලා දී මේකේ මේ පාචනාන් සංයෝග ජලද්‍රව පාචනාන් සංයෝග ජලද්‍රවණතාවයේ අඩුවීම අඩුවන අනුපිළිවෙලට සකස් කළ විට මේ වැඩි ඉවර කර ගන්න ඕනේ මේ මේකේ මම ළමයි මුළු ජල ද්‍රාව්‍ය සම්පාදයේ සම්බන්ධව අහන්න පුළුවන්. සම්පසකරම නාව දීලි කර ගන්න හදන්නේ පැය භාගයක් නාඩි හදයක් කරා. දෙයන්න ප්‍රධාන මාතෘකාවක් මේක කාබනික සංයෝග වල ජල ද්‍රාව්‍යත මේ මේ දැන් ලියන කුලේ MCQ විවරණයක් විතර ගන්න එපා. කොළපාට ෆයිල් එකකට දාන්න. කොළපාට ෆයිල් එක මොකද? ඕගනික් ෆයිල් එකකට දාන්න ඕන. කාබනික සංයෝග වල ජල ද්‍රාව්‍යතාවය තර්ක කිරීම. අංගින සාමාන්‍යයෙන් ළමයි ජල ද්‍රාව්‍යතාව කියලා කියන්නේ පුළුවන් තරම් ඉස්සප්ත වහන් ඉන්න අතිශයින් වැදගත් මාතෘකාවක්. අතිශයින් වැදගත් මාතෘකාවක් සෑහෙන්න කාරණා ටිකක් කියන්න තියෙන තැනක් මේ ටික වෙලාවක් යයි
මේ නෝට් එක බොහෝම පරිස්සමින් පරිස්සම් කරගන්න ඉතින් මේකේ තේරුම අද ගෙදර ගිහිල්ලා කාටවත් අහු වෙන්නේ නැති තැනක දාලා අරන් තියන්න කියන එක නෙවෙයි හරිද මේ ජයග්‍රහණතාවය මම මේකේ මේ ඕගනික් වල පේසුරුවක් වෙනම මාත්‍රකාවක් තමයි ජයග්‍රහණතාවය කියලා කියන්නේ හරිද මේකේ මූලික පදනම තියන්නේ ඕගනික් වල නෙවෙයි මේකේ පදනම තියන්නේ ව්‍යුහහා බන්ධන කියන කොටසේ අපි දන්නවා පොදුවේ ජල ද්‍රව්‍යතාවයක් මේ තරක කරන්න තියන්නේ ජලය කියලා කියන්නේ ලෝකෙ අපිට කතා කරන්න තියෙන හොඳම ද්‍රවීය ද්‍රාවකය ලෝකේ ප්‍රසිද්ධම ද්‍රවීය ද්‍රාවකය තමයි ජලය කියලා කියන්නේ ජලය කියලා කියන්නේ හොඳ ද්‍රවීය ද්‍රාවකයක් හරිද ජලය කියලා කියන්නේ හොඳ ද්‍රවීය ද්‍රාවකයක් මේ එතකොට හොඳ ද්‍රවීය ද්‍රාවකයක් එතකොට පුතේ මේ ද්‍රවීය ද්‍රාවක තුන වඩා හොඳට දිය වෙන්නේ මොන ද්‍රව්‍යද අපි අහලා තියෙන මේ කතාව අපි අර ජෙනරල් රිවිෂන් එකේදී කතා කරා මොකද ද්‍රවීය ද්‍රාවක තුන හොඳට දිය වෙන්නේ ද්‍රවීය ද්‍රව්‍ය නිද්‍රවීය ද්‍රාවක තුල හොඳට දිය වෙන්නේ නිද්‍රවීය ද්‍රව්‍ය. ඒක ජල ද්‍රව්‍යතාවයක් ගැන කතා කරන්න යනකොට නිද්‍රවීය ද්‍රව්‍ය මේමයි දිය වෙන්නේ නැතිව මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. ටිකක් ද්‍රවීය ගතිය වැඩි කෙනෙක්ගේ ජල ද්‍රව්‍යතාවය වැඩි වෙන්න ඕන. පොදු විචලනයක් මම ඉස්සලා දෙන්න ළමයි මේ සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම ඒ ලෙවල් එක්සෑම් එකට දැන් පොදු විචලන ටිකක් අතේ තියාගන්න ඕනේ. එතකොට වැඩේ කරගන්න ලේසි. සාමාන්‍ය එක්සෑම් එකේ හිටනම් අද වගේ දවස් ගොඩක් දුරට ඔයා MCQ එකට කලින් දවසේ බලලා යන්න ඕන පොදු විචලන ටික ඕගනික් වල. පොදු විචලනේ අර මම දැන් ගිය සතියේ අමු නෝට් එකක් අතර පොදු විචලනය දුන්නේ මේ කාපු කැටයන වල ස්කල්පාවේ පොදු විචලනයක්. එහෙම පොදු විචලනයක් ඔයා හදා ගන්න ඕන. අන්නේ පොදු විචලනේ තමයි දැන් දෙන්නේ යන්නේ. සාමාන්‍යයෙන් ළමයි ජල ද්‍රව්‍යතාවය අතින් ගත්තම අඩුම ජල ද්‍රව්‍යතාවයක් තියෙන හයිඩ්‍රෝකාබන වලට. අඩුම ජල ද්‍රව්‍යතාවයක් තියෙන්නේ හයිඩ්‍රෝකාබන සහ ඊතර වලට හයිඩ්‍රෝකාබන සහ ඊතර වලට හේතුව පොදුවේ හයිඩ්‍රෝකාබන ගත්තත් ඊතර ගත්තත් ආසන්න වශයෙන් හෝ නිර්ද්‍රවීයයි සියලු හයිඩ්‍රෝකාබන සියලු ඊතර ආසන්න වශයෙන් හෝ නිර්ද්‍රවීයයි නිර්ද්‍රවීය නිසා අවම ජල ද්‍රව්‍යතාවයක් තියෙන්නේ ඊතර වලට ඊළඟට ළමයි ඇල්කයිල් හැලයිඩ් වලට තමයි ඊළඟට වැඩි. ඇල්කයිල් හැලයිඩ් වලට තමයි එතනින් පස්සේ ජල ද්‍රව්‍යතාවය අතින් කතන්දරේ ඊට වඩා චුට්ටක් වැඩි. ඇල්කයිල් හැලයිඩ් ළමයි චුට්ටක් ද්‍රවීයයි. හැබැයි ඒ ද්‍රවීයතාවය ජලයේ තියෙන ද්‍රවීය ද්‍රාවකයේ දිය වෙන තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ඇල්කයිල් හැලයිඩ් හැලයිඩ් එකතනකින් බඳුරට මුළු ඔක්කොම නිකන් හයිඩ්‍රෝකාබන කොටසක් වගේ නේ ඉතුරු කොටසම නිකන් ඇල්කයිල් එකත් යන මේ දියනේ මේ වගේ එකක් ගත්තම මේ කියන එකක් ගත්තම මේ චුට්ට හැර මේකත් නිකන් මොනවා වගේද හයිඩ්‍රෝකාබන කොටසක් නේ එතකොට ඒක අර අපි කියන්නේ ඉතා සුළු වශයෙන් ද්‍රවීයයි ඒ ද්‍රවීයතාවය ජලයේ දිය වෙන්න තරම්ම නම් එච්චර ප්‍රමාණවත් වෙන්නේ නැහැ හැබැයි මේවට වඩා දිය වෙනවා කියන එක හරිම සාධාරණයි මොකද මේකේ ද්‍රවීයතාවයක් ඇත්තෙම නැති තරම් අරක ඊට වඩා චුට්ටක් ද්‍රවීයයි ඒක නිසා මෙයාට වඩා ඇල්කයිල් හැලයිඩ් ජල ද්‍රව්‍යය කියලා කියා ගන්න පුළුවන් ඊළඟට ළමයි ඇල්ඩිහයිඩ් කීටෝන කියන කට්ටිය ගත්තම මේ ඇල්ඩිහයිඩ් කීටෝන කියන කට්ටිය ගත්තයින් පස්සේ ඇල්ඩිහයිඩ් කීටෝන කියන කට්ටිය ගත්තයින් පස්සේ ඒවයි කියනවනේ මෙන්න මෙහෙම කෑල්ලක් තියෙනවා කියලා කියන්නේ ඒ කෑල්ලට අපි කියනවා ස්ථිර දීද්‍රවයක් කියලා ස්ථිර දීද්‍රවයක් තියෙනවා කියලා කියන්නේ ජලයත් එක්ක එකට ස්ථිර දීද්‍රව හෝ හරිජන් බන්ධන ගොඩනගා ගන්න පුළුවන්. හරිද ප්‍රධානම ගොඩනගනවා ස්ථිර දීද්‍රව ආකර්ෂණ බල. ඒක නිසා මේකේ ස්ථිර දීද්‍රවයක් තියෙන නිසා යම් තාක් මේක ද්‍රවීයයි. මේ දෙන්නට වඩා ඇල්ඩිහයිඩ් කීටෝන ජලයේ ද්‍රව්‍ය වෙනවා. ඔය දෙන්නට වඩා ජලයේ ද්‍රව්‍ය වෙනවා මධ්‍යසාර. මධ්‍යසාර ඊට වඩා ජල ද්‍රව්‍යයි. මධ්‍යසාර තමයි ඊට වඩා ජල ද්‍රව්‍ය වෙන්නේ. මධ්‍යසාර ජලයේ දිය වෙනවද නැද්ද කියලා සාමාන්‍යයෙන් ඔයාගේ ජීවන අත්දැකීම් එක්කම මේ ඒක දීලා දිය වෙනවද කියලා කියන්නේ ඊළඟට
මධ්‍යසාර ගියේ බුදුහාමක. උනාට උන කතාව කිව්වේ නේද? ඒ කාලේ තමයි මේ මධ්‍යසාර ජලයේ දී වෙනවා කියලා ඔයාලා දැබලා දෙනවා. හෑන්ඩ් සැනිටයිසර්. සැනිටයිසර් ටිකක් අතට ගත්තාන් පස්සේ සැනිටයිසර් වතුරෙන් හේතුවම හොඳටම දී වෙලා යනවනේ. චුට්ටක්වත් සැනිටයිසර් අතේ රැඳෙන්නේ නැහැනේ. මධ්‍යසාර හොඳටම ජලයේ දී වෙනවා. පිළිලම ඉගෙන මම දන්නේ දන්නවද කියලා වෙන විදියට. මේ මම දන්නේ නැවුවා. මේ හරි කාබුක්සලික්කම්ල තමයි ජලයේ වැඩිපුරම හොඳට දිය වෙන කට්ටිය විතර අපි කතා කරන්නේ. ඔය කියන පොදු සටහන දැනගත්තත් ළමයි මම හිතන්නේ මේකේ කණන් ගහන්න පුළුවන්. මම හිතන්නේ ආ තාම්බේ. තාම්බේ බැ. උත්තර දෙකක් දෙනවා. මේ द्रव्य निर्द्रव्य निशा चले दिए नौनतरम्य चले तुलदी इस्तर वेंगे स्थिर दी द्रव आकर्षण बल साधन निशा चले यमता दिए वे हरियन बंधन साधन निशा चले हुदिन दिए वे मध्यसार्यसारेटमेंद्रव्यसारेटमेंद्रव्यु जलद्रव्यता आसन्नवे मध्यसार जलद्रव्यता सामान
කාබොක්සිල් එක්කම්ල තමයි වැඩිම කාබොක්සිල් එක්කම්ල ගාව ස්ථිර දී ද්‍රව සහ හයිඩ්‍රජන් බන්ධන යන දෙකම සාධන නිසා වඩාත් ජල ද්‍රව්‍ය වේ ස්ථිර දී ද්‍රව සහ හයිඩ්‍රජන් බන්ධන යන දෙකම සාධන නිසා වඩාත්ම ජල ද්‍රව්‍ය වේ හරි ඔය ටික හරිනේ උතේ ඊළඟට අපි දැනගන්න ඕන මෙන්න මේ 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 වගේ දෙකක් දුන්නොත් කොහමද කතා කරගන්නේ කියලා මේ දෙන්නගේ ජල ද්‍රව්‍යතාවය කොහොමද තරක් කරන්නේ ඔය බයෝ ළමයින්ට එහෙම මෙන්න මේ කැලේට පොඩි නමක් කියලා දී අර මේ වගේ කොටසකට අපි කියනවා ජල මීතක කොටස් කියලා मुखपेड़ा जल बीतक जल बीतक जल अतमी जल द्राविता अड़वेन संयोगी जल द्राविता अड़वेन मुखद्वा जल कामी कांड जल बीतक कांड लुकट जल द्राविता अड़वेनवा जल कामी कांड जल द्राविता वेड़वेनवा इक तरह मेदा इला मेदा चल बीतक विशाल चल द्राव्यता अड़वे चल बीतक विशाल चल द्राव्यता अड़वे चल बीतक विशाल चल द्राव्यता अड़वे यम संयोग श्रेणी යම් සංයෝග ශ්‍රේණියක කාබන් ගණන වැඩි වෙන විට ඒ ජල ද්‍රව්‍යතාවය යම් සංයෝග ශ්‍රේණියක කාබන් ගණන වැඩි වෙන විට ඒ ජල ද්‍රව්‍යතාවය ශීඝ්‍ර වඩු වේ ඒ ජල ද්‍රව්‍යතාවය ශීඝ්‍රව අඩුවේ ඊළා පොයින්ට් එක එකම කාබන් ගණනක් ඇති ප්‍රභේදවල ජල කාමී කාණ්ඩ ගණන වැඩි වෙන විට ජල කාමී කාණ්ඩ ගණන වැඩි වෙන විට जल द्राव्यता वेड़े जल द्राव्यता वेड़े लवाई इलांग मैं गुड़ा पोके नोट संयोग चले
මෙයා ගලේ මුණුමුණින්ම අද්‍රව ගියයි. බෙන්සීන් ඉන්න ගොඩක් සංයෝග ගලේ දියරන්නේ නැහැ. මෙයා සුදු පාට අවක්ෂේපයක්. මෙන්න මේ වගේ සංයෝග වලට මතකද දන්නේ නැහැ. මෙයා සුදු පාට අවක්ෂේපයක්. මෙයා සුදු පාට අවක්ෂේපයක්. හරිද? එතකොට මේවා සුදු අවක්ෂේප කියන එකත් ඒරවලට ගොඩක් තානවා. හරිද? බෙන්සීන් ඉන්න බහුතරයක් සංයෝග බෙන්සීන්ද ඇතුළුව බෙන්සීන් වල ව්‍යුත්පන්න බොහොමයක් ජලයේ දිය වෙන්නේ නැහැ. ඒකෙන් ගොඩක් තරහ ප්‍රශ්නහන පස් දෙනා තමයි උදිය තියෙන්නේ. බෙන්සීන් සහ බෙන්සීන්ද ඇතුළුව බෙන්සීන් उत्पन्न बहुतर जलेपन्न बहुतर जले दियन वे ජලයේ මෙයාගෙන වෙනම මෙයාගෙන පේපර් වල වෙනම වාක්‍ය පවහනවා. මේ මේ දිනගේ නම් වලින් අහනවාමයි. මෙයාගේ නම් මොකද? ඇනිලීන්. ඇනිලීන් ජලයේ ඒ මෙයාගෙන වෙනම වාක්‍ය ආදින ඉරේ පේපර් වල පාස්ටි පේපර් වල ඇනිලීන් ජලයේ මුළුමනින්ම පාහේ අද්‍රව්‍යයයි. මේක ඇනිලීන් නේ. වාට යම් වාක්‍යයක් આવත් අමතක කරනවා නම් යටින් කියල දෙන ඇනිලීන් ජලයේ මුළුමනින්ම පාහේ අද්‍රව්‍යයයි. ඒක පාස්ටි පේපර් එක වාක්‍යයක්. මෙයාගේ නම ඇනිලීන්. දැන් නැත්තම් මෙයාගේ නම ඇනිලීන්. ඇනිලීන් ජලයේ මුළුමනින්ම පාහේ අද්‍රව්‍යයයි. මෙයාගේ නම මොකද ළමයි? බෙන්සොයික් අම්ලය. බෙන්සොයික් අම්ලය කියලා කියන්නේ ඒකක් ජල අද්‍රව්‍යයයි කියන එක පදක තියෙන්න ඕන. මේ ඕරෝ මෙයා පාඩම් කරගෙන යනවනේ. එක අවුරුද්දක මේ දෙන්න ජලයේ තියෙන්නේ නැහැ කියන එක වා දන්නවා කියලා ප්‍රොෆෙසර් ගණන් හිටියා. එයා වෙනවා වෙන සංයෝග දෙකක්. මින් ජලයේ ද්‍රව්‍ය වන්නේ කියලා ABCD ප්‍රශ්නයක් දුන මෙහෙම එකක්. වාට මේ දෙන්න ගැන මොකද කියන්නේ? අර වගේමයි. උත්තර හතර දුන්නේ මේ හතර. 1 2 3 4. මේ දෙන්නම ජලයේ දිය වෙනවා. ඇයි? ජලයට දාපු ගමන් මේවා අයන බවට කැඩලා අයන ස්ථිර දී ද්‍රව හදන්න පුළුවන්. මේවා හොඳ ජලයේ දිය වෙනවා. අර වගේ නෙවෙයි මේක අයන ඒ කියන්නේ බෙන්සීන් ආශ්‍රිතව හිටියත් අයනික සංයෝග නිසා ඒවා ජලයේ දිය වෙනවා. ඩයිසෝනියම් ලවණ බව අයනික සංයෝගයක් නේද ජලයේ දිය වෙනවා. දැන් බෙන්සීන්ට වැදී තිබුණද පහත ඒවා අයනික සංයෝග බැවින් පාතේ වාය පාතේවා අයනික සංයෝග බැවින් බෙන්සීන්ට බැඳී තිබුණද පාතේවා අයනික සංයෝග බැවින් එය අයන ස්ථිර දී ද්‍රව බල අයන ස්ථිර දී ද්‍රව ආකර්ෂණ බල සාධමින් ජලය තුර දිය වේ. එය අයන ස්ථිර දී ද්‍රව ආකර්ෂණ බල සාධමින් ජලය තුර දිය වේ.
අයන ස්ථිර දේද්‍රව ආකර්ෂණ බල සාධමින් ජලය තුල දියවේ මේ දෙන්න තමයි උදාහරණ දෙන්න ඊළඟ ළමයි තව තර්කයක් තියෙනවා ඊළඟ තව තර්කයක් තියෙනවා මේ අර සාසංගුජෝ බඳන හේලයිද කාණ්ඩදී සාසංගුජෝ බඳන හේලයිද කාණ්ඩ ළමයි ජලයට කැමතිනේ සාසංගුජෝ බඳිච්ච හේලයිද කාණ්ඩයක් තුනත් ඒව ජලයේ ගියෙන්නේ ටිකක් අඩු වෙන දැන් ඒකනේ ඔය කියන්නේ මේ ලෝකේ ෆොස්ෆරස් සංයුතියෙන් වැඩිම ඇපටයිට් නිදී තියෙන ලංකාවේ ඔබේ ලංකාවේ තියෙන ඇපටයිට් මුද්‍රාජයට තියෙන්නේ මොනවාට ලංකාවේ මුද්‍රාජයවල තියෙන ඇපටයිට් වලින් පෝරා ගන්න නැහැ එච්චර ඒකේ බහුතරයක් පෝරා හදලා පෝර බවට භාවිතා කරන්න බෑ ඇයි මොකද ප්‍රශ්නේ ඒ භාවිතා කරන්න පුළුවන් ටිකක් තියෙනවා ඒ ටික චීනෙට දුන්නා මේ ඉදුඩිය භාවිතා කරන්න බෑ ඒක භාවිතා කරන්න පුළුවන් නම් ලෝකේ ෆොස්ෆරස් සංයුතියකින් වැඩිම එක තියෙන ලංකාවේ කරුමෙට අපේ ලංකාවේ තියෙන ඇපටයිට් වලට සාසංගුජෝ හේලයට ගන්න බැහැ එතන පෝර කියන එක ගහකට දැම්මම උරා ගන්න නම් පෝර ඉස්සෙල්ලා මොනවයි දිය වෙන්න ඕනේ වතුර දිය වෙන්න ඕනේ නැත්නම් ඉතින් කැටපිටින් මේ ගහේ අදාළ ශාකපත්‍ර කරා යන්න බෑනේ ඔයා ආසක්ති බල සංසක්ති බල තියා මොකුණයි කියලා කැට පිටින් උඩට යන්න බෑ ඔව් පෝර කැටපිටින් උඩට යන්න එහෙම වෙන්න බෑනේ මේ හරි හරි මූල පිටින් අරගෙන මන් දන්නේ බය වලේ මට වැඩක් නෑ මේ මං කියන්නේ එහෙම කැටපිටින් උඩට යන්න බෑනේ ලංකාවේ කරුමෙට තමයි අතර ඒක තිබුණා නම් ළමයි සෑහෙන ගානක් හම්බ කරන්න දෙනවා ඒත් මේ ලොකු ගානක් නෙවෙයි කරන්නේ කුඩිගානකට මොකක් රටකට විකුණලා දානවා එහෙම නැත්නම් ඉතින් ඒකෙන් පෝරා හදලා ලොකු දෙයක් ලංකාවට කරන්න දෙනවා ලංකාවේ එහෙම දිනු වෙන්න පුළුවන් කණිත සම්පත් කීපයක් ලංකාවේ තාම තියෙනවා තාම දැන් නැහැ ඒ ගින්නක ආශ්‍රිතව තියෙන ළමයි සංශුද්ධ ටයිටේනියම් නිදියක් තියෙනවා එල්බීඩීඑල් සංශුද්ධ ටයිටේනියම් නිදියක් ජපානයේ දුන්නා දින ඒක ඒක එක හරියට මේව කරගත්තාම ඒක ලොකු ආන හරි හරි ආගෙන උදේ මෙන්න මේ කට්ටිය ගත්තම උදේ සාසංයෝජනිත හේලයිඩ තියෙනවා නම් ජලයේ ඒ සාසංයෝජනිත හේලයිඩ ජලයේ දිවෙන ගතිය අඩුයි එහෙනම් එහෙම හේලයිඩ වැඩිපුර බැඳෙන 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 ජලයේ දිවෙන ගතිය තාමවත් වෙනවායි අඩු වෙනවා හේලයිඩ ගන්න වැඩි වෙද්දී ජල ද්‍රාවිතාවයේ ශීඝ්‍රව අඩු වෙනවා නෙවෙයි සාසංයෝජනිත හේලයිඩ ගන්න සංඛ්‍යාව වැඩි වෙද්දී එයා ශීඝ්‍රව අඩු වෙනවා යම් සංයෝගයක යම් සංයෝගයකට සාසංයෝජන බඳුණු හේලයිඩ කාණ්ඩ ගන්න වැඩි වෙන විට සාසංයෝජන බඳුණු හේලයිඩ කාණ්ඩ වැඩි වෙන විට ජල ද්‍රාවිතාවයේ ශීඝ්‍ර වඩුවේ හරි මේක දාගන්න මේක දාගන්න ඊළඟට හරි අවසාන කතාව තමයි කලින් කතාව ළමයි වාට මෙයා ගැන මොකද කියන්නේ මෙයාගේ හේලයිඩ කාණ්ඩයක් ඉන්නවා මෙයා ගලේ දිය වෙනවද නැද්ද මෙයාගේ හේලයිඩ කාණ්ඩයක් පැවතුනාට මේ හේලයිඩ කාණ්ඩය හොඳ ඉවත් වෙනා මේ කාරකයක් මං කියලා දෙනවා එකයි මේ අම්ල හේලයිඩ හේලයිඩ කාණ්ඩේ හොඳ ඉවත් වෙනා මේ කාරකයක් එයා ජලයට යොදපු සැනින් එයා ජලයට යොදපු සැනින් අම්ල හේලයිඩ යන්න array board පරිවර්තනය වෙනවා. ඒක අරදින්න කියලා කියන්නේ ජලයේ සුපිරියටම දියවන දෙන්නේ. අරදින්න කියලා කියන්නේ ජලයේ හොඳටම දියවන දෙන්නේ නිසා අම්ල හේලයිඩත් ජලයේ බෙහෙවින්ම ද්‍රව්‍යය කියලා තමයි සලකන්නේ. අම්ල හේලයිඩ ජලයට එදුව විට 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 ඒවා කාබොක්සලික් අම්ල බවටත්
ඒවා කාබොක්සලික් අම්ල බවටත් HCl බවටත් පත්වන නිසා එම අම්ල පදාර්ථ තුනෙන් ජල ද්‍රාවය උදවින් අම්ල හේලයටද හොඳින් ජලය දිය වේ අම්ල හේලයට හොඳින් ජලය දිය වේ මේ ප්‍රතික්‍රියාව දාගන්න අම්ල හේලයට ජලය හොඳින් දිය වේ අම්ල හේලයට ජලය හොඳින් දිය වේ මෙලා කාබන් එකේ ඉඳන් තුන දක්වා වන මධ්‍යසාර. ඒ කියන්නේ කවුද? මෙතනෝල්, එතනෝල්, ප්‍රොපනෝල් කියන තුන්දෙනා ජලයේ දාන තරමක් දියවෙනවා. අපි ඒකට කියනවා ජලයේ සියලු පූර්ණ අනුපාතයෙන් ජල ද්‍රාවකයයි කාබන් එකේ ඉඳන් තුන දක්වා වන මධ්‍යසාර සායමින. කාබන් එකේ සිට තුන දක්වා වන මධ්‍යසාර සායමින. කාබන් එකේ සිට තුන දක්වා වන මධ්‍යසාර සායමින. मध्यसार अमीन मध्यसार अमीन जले सियलु पूर्ण अनुपातवलिन जलद्रव्यय जले सियलु पूर्ण अनुपातवलिन जलद्रव्यय उत्तरेक उय नोट्टेक पट्ट वेदगत नोट्टा हमें मुदलाहरी जलद्रवता प्रश्न तावित हर प्रश्न उन्होंने कुलपाठ फैल अंडोने का विनय कुलपाठ फैल नीरा दाणा कुलपाठ फैल दाती है ना मत हमारे कुलपाठ फैल मत रखने दास विनी एम सी एकतरा संयोग चले दिए कर एकतरा संयोग चले दिए कर इन पोटसाख्यन एट अमोनिया एकतुकरण लेवे एट अमोनिया एकतुकरण लेवे कुलपहति अवक्षेप्य लेवे लमाइन निकल वाले अमोनिया के तुकरो निकल हाइड्रोक्साइड कोलपाट अवक्षेप्य एक देख इन पुलवा तुंग निकना जाकड़ दान देखट एक तुकरो अरे ये तपिट हम गुणा अंदर कोलप है अवक्षेप्य या वेन्ना पुलवा क्रोमियम लिंग देना क्रोमियम हाइड्रोक्साइड उत्लमाइ कोलपाट अवक्षेप्य कोई ओण के पेन पुलवा पड़े आपकी वेडन नहीं गए वेडिपुर तनुक अमोनिया ही यह नोवेनास्व बहुत ही अन्यकता वेदगा एक है लबिना कोलपाटा अवक्षेप वेडिपुर अमोनिया में दिए नहीं लो एक अन्य एक तीर में अमोनिया एक संकीर्ण हादन के नवी में अमोनिया एक संकीर्ण हादन के नवी में ये वाक्य तेरे नत्तन ये वाक्य तीर में एक वेडिपुर अमोनिया में दिए बिना वाक्य रखिया दिए नवे वाक्य रखिया ने मेरे अमोनिया एक संकीर्ण हादन के नवी में एक अन्य निकल वेन्न बे निकल अमोनिया एक संकीर्ण हादन ने पलवन उत्तरे वरदी दिवन उत्तरे वरदी पलवन उत्तरे वेन्न बे दिवन उत्तरे वेन्न बे ये तवत पोटा सक्के ना H2O2 हा सोडियम हाइड्रोक्साइड तो इतना बीटे कहाँ पाठ द्रावण या मेकल लाक्षणिक का परीक्षण या मतलब दरने डी गुण में कटाई ना दुरा के नहीं में लाक्षणिक का परीक्षण हाथरात मंग किया दिया K3 FeCN6 දාණ එකයි K4 FeCN6 දාණ එකයි ඇමෝනියම් තයෝසයනයිඩ් වලින් ලේ රතු පාට දෙන එකයි H2O2 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා කහ පාට වෙන එකයි ඒක අනිවාර්යෙන් ක්‍රෝමියම් බව වෙන්න ඕන. ඕක ක්‍රෝමියම් ඉගෙනෙක් වෙන්න ඕන වෙන කෙනෙක් වෙන්න බෑ. ඔය ක්‍රෝමියම් ඉගෙනෙක් ඔය ලක්ෂණේ තියෙන ක්‍රෝමියම්ට. තවත්
කොටසක් ගැන තනුපම්ලයක් ඉදිරියට වායුවක් පිට වෙනවා කියලා දීලා තියෙනවා. හතර සහ පහ කියන දෙන්නගෙන් තනුපම්ලයක් ඉදිරියම වායුව පිට වෙන්නේ හතර විතරයි. සල්පේට වලින් වායුව පිට වෙන්නේ උත්තරේ හතර. උත්තරේ හතර. අපි ඔක්කොම උගන්නපුම කැලටිකෙන් විතරනේ ප්‍රශ්න දීති. වියෝජනයෙන් ඕටු ලබා ගැනීමට නොහැකි සංයෝගයක් වනුයේ. ඕකේ මේ අමුතේරිය ඔයාට තාම තේරෙන්නේ නැහැ. හැබැයි ඔයාට මතක නම් මෞලික පරිමාව වල පැත්තකල්ල ගියේදී කේමෙන්න ඕපෝත ආයෝජනය කරාට පස්සේ ලැබෙන බල ටික මොනවද? K2MN ඕපෝතේ, MN ඕටෝතේ, ඕටෝතේ. කේමෙන්න ඕපෝත ආයෝජනය කරාම ලැබෙන K2MN ඕපෝ නම් ඒකේ තේරුම K2MN ඕපෝත ආයෝජනය වෙන්නේ නැහැ කියන එක. ඒකනේ එතන නතර වෙන්නේ. එතකොට උත්තරේ K2MN ඕපෝ වෙන්න ඕන. ඇයි යා තාපයෝජනේ වෙලා යපයි ඕටෝ දෙන්නේ යා වෙන්නේ නැහැ. ये प्रैक्टिकल लेन गाना दिए उत्तरे तूने केम में नो को तापी योजना पाले अब तमाय केटू एम में नो को या तापी योजने बिन्ने उत्तरे तूने दाहा आते कोई नाटक पर शक्ना मंगे मिले हैं ना දහාටේ ළමයි මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් උත්පාදනයට දාලා බෝන් හීප චක්‍රයක අඩංගු නොවන්නේ. දහාටේ මේ දිලා දෙන උත්තර වලින් දෙන දින උත්තරේ දෙක. හරිද? මොකද මේ Cl පරමාණු ගන්න තුරිත නැහැ මැග්නීසියම් මයිනස් නැවේ තියෙන කෙනෙක් මත උත්තරේ දෙක තමයි ගණ දෙන්නේ. ඒක එහෙම නොවෙන්න දුන්නා. परिपूर्ण सापेक्ष अड़पीड़न अनिवार्यपूर्ण अड़ीर एक अनिवार्य लक्षण निवेद එක ඉතාම අඩු තත්ත්වවලදී වෙනස් වෙන්න පුළුවන් ඒක නිසා අර පී තාත්වික පී පරිපූර්ණ වගේ සසඳීම් ළමයි සියලු තත්ත්වයන් වලට හරියන්නේ නැහැ ඒ නිසා 1 2 2 කම් වැරදි ළමයි 1 2 2 මෙහෙම ගන්න බෑ ඒක සාමාන්‍යයෙන් ඒ ප්ලස් මට්ටමේ ප්‍රශ්නයක් ඔය දෙන්නේ මේ අඩු පීඩනයක් අනිවාර්යම වෙන්නයි එහෙම එකක් කියන්න බෑ වැඩි වැඩි පරිමාවක් අනිවාර්යම වෙන්නයි එහෙම කියන්න බෑ परिपूर्ण तुंगिनी उत्तरे බඳුනේ බිත්ති මත ගැටෙන විටදී ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය අඩු වැඩි වීම පෙන්වන අතර එසේ නොවන විට එක් අංශුවක් මත අන්තර්ක්‍රියා සියල්ලම සමමිතිකව අහෝසි වී යයි අපි කියනවා නේද අණුක චාලකවාදී පරිපූර්ණ වායුවක් සතු ලක්ෂණයක් පරිපූර්ණ වායුවක පීඩනය කියලා ගන්නේ වායු අණුවක් තවත් වායු අණුවක් එක්ක ගැටෙන ඇති කරන පීඩනය නෙවෙයි ඒ වායු අණුව අඩංගු වාදිනේ පිටියත් එක්ක ගැටල ඇති කරන පීඩනය කියලා අන්න එහෙම කියන්න හේතුව තමයි ඔය පැහැදිලි කරලා තියෙන්නේ ඔබ ටිකක් උගමට්ටමේ පැහැදිලි කිරීම මේ දිනේ බඳුනේ පිටි මත ගැටෙන විටදී ගම්මතා වෙනස් වීමේ සීක්‍රතාවය අඩු වැඩි වීම පෙන්නනවා ඒ කියන්නේ ගම්මතා වෙනසක් පෙන්නනවා ගමිතා වෙනසක් තියෙනකොට තමයි අපිට ඒ මත බලයක් ඇදලා පීඩනයක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි එසේ නොවන විටදී එක්කංශුවක් මත අන්තර්ක්‍රියා සියල්ල සාමිතිකව අහෝසි වෙලා යනවා. ඕක මේ පරිපූර්ණ වායුක ලක්ෂණයක් ළමයි. ඒක පරිපූර්ණ වායුක ලක්ෂණයක්. සම්මිතික අවශ්‍ය දායන වැඩි පරිපූර්ණ
වායුවක ලක්ෂණයක්. හැබැයි අපිට කෙලින්ම ඍතු අපි දන්න එකක් තියෙනවා. තාත්තික වායුවක් පරිපූර්ණ වායුවකට වඩා අනිවාර්යෙන් අන්තරමුඛාකර්ෂ වල මොනවා වෙන්න ඕනේ? ප්‍රබලයි. ඒයි පරිපූර්ණ වායුව අතර ආකර්ෂ බල හදන්නෙම නැහැ. පරිපූර්ණ වායුව අනුව අතර ආකර්ෂණ බල හදන්නේ නැහැ. අපි කියන්නේ චාලකණුකවාදී උපකල්පනයක් තියෙනවනේ අන්තරණුක ආකර්ෂ බලවත් අන්තරණුක විකර්ෂණ බලවත් හදන්නේ නැහැ කියලා. අණුක චාලකවාදී උපකල්පනයක් තියෙනවා අන්තරණුක ආකර්ෂ බලවත් අන්තරණුක විකර්ෂණ බලවත් හදන්නේ නැහැ කියලා. උදාත්තික වායුවක් පරිපූර්ණ වායුවකට සාපේක්ෂව අනිවාර්යෙන් අන්තරණුක ආකර්ෂ බල ප්‍රබලයි. ලන්ඩන් බල හැදුවත් ප්‍රබලයි. මොකද අරවා ලන්ඩන් බලවත් හදන්නේ නැහැ කියලා ගන්න. ආකර්ෂ බල හදන්නෙම නැහැ. හදන්නෙම නැති එකට සාපේක්ෂව චුට්ටක් කරලා කරනවා නම් ප්‍රබලයිනේ. उत्तरे हाइड्रोजन विमोचन वर्णावली भूम सारेमान श्रेणी दृश्य पराशर लाइमान पारजमी बाम श्रेणी अधोरक्त पराशर बाम श्रेणी ृश्यंबुलाई පස්සනේ උත්තරේ තියෙනවා ලයිමාන් ශ්‍රේණියේ 2-3 රේඛා අතර පරතරය බාම ශ්‍රේණියේ 2-3 අතර රේඛා පරතරයට සමාන වෙන්නේ බාම ශ්‍රේණියේ 1-2 අතර පරතරය තමයි ලයිමාන් ශ්‍රේණියේ 2-3 අතර පරතරයට සමාන වෙන්නේ බාමර්ගේ 1-2 අතර පරතරය ලයිමාන්ගේ 2-3 අතර පරතරයට සමානයි හතරවෙනි උත්තරේ තියෙනවා ලයිමාන් ශ්‍රේණියේ රේඛා තරංග ආයාමය අඩුවන දිශාවට අභිසාරී වේ. මතකද කියන්නේ තරංග ආයාමය අඩුවන දිශාව කියලා කියන්නේ සංඛ්‍යාතය වැඩි වෙන නැත්නම් ශක්තිය වැඩි වෙන දිශාවට රේඛා අභිසාරී වෙනවා. ඒක හරියි. ඒකයි උත්තරේ. ඒවනම් මේ බොහොම සරලයි වත්. ඒවයක පරිදි කියලා කියන්නේ මේ අම්බල වන්තිවණකට උවත් කරනවා උත්තර. හරි. निशब्द मौलिक स्कंदे नुदा मूलद्रव्यन ग्रैम दिखाग्यन ये वाते दहाणेट एक्सोत्री मौट भक्तन वलु वाते दहाणेकराट भाषे अवसान गणशेषे इस्कंदे दशम अट ग्रैम नाम एक्सी मौलिक इस्कंदे මෙය අරගත්ත කියන්නේ ග්‍රෑම් 2යිනේ අපිට ගන්න පුළුවන් නේද ළමයි මවුල අතර අනුපාතයේ ස්ටොයිකියෝමෙට්‍රික් අතර අනුපාතයට සමානයි කියලා මවුල අතර අනුපාතය කියලා කියන්නේ ස්ටොයික් මවුල අතර අනුපාතය स्टेकियोमेटिक अतर अनुपात सामन निशा अपट गंडकूल प्रेम दिखकीन गृदनि याद मौलिकी एम गे गण अरयाकर्ते हरिद ग्रैम हयाई दशम अटकीन याद मौलिकी स्कंद एक्सो थ्री के लिए
x के मौलिक स्कंद m ना ऑप्शन ला තුන්දෙනා ළමයි 48ක් යනවනේ ඕක සමාන වෙනවා ෆස්ට් එකේ මෙතක අතරන පාද දෙක බෙදීම දෙකට මේ එතකොට දෙක දෙකෙන් බෙදුවම එකයි දෙක දෙකෙන් බෙදුවම එකයි එතකොට ළමයි දෙක බෙදීම m කෙන කෙනා සමාන වෙනවා 6.8 බෙදීම m දන 48ට ඕක දෙයනේ කියලා සූ කරන්නේ m දෙනවා 20ක් मूलद्रव्यक्सीकरण धनहताई खलजन कुे मूलद्रव्यपेन जलमोक्सीकरण वस्ताव धनाता तीरने हरियड पाठ करना गेम उशाशी SO2 वायु अणु वर्ग मध्यान मूल प्रवेग सामान वर्ग मध्यान मूल प्रवेग O2 वायु लष्ट ළමයි වර්ග මධ්‍යන මූල වේගය කියලා කියන්නේ මේකනේ. ඒකේ සූත්‍ර 3RT බෙදීම m. මෙයා සමාන වෙනවා කියලා කියන්නේ මෙයා සමාන වෙන්න ඕනනේ. මෙයා සමාන වෙනවා නම් මෙයා සමාන වෙන්න ඕන. මේක කොහොමත් නියතයක්නේ. වැඩේ වෙනවා t බෙදීම m කියන කරා මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන නියතයක් වෙන්න ඕන. SO2 වලට අදාළව කියනවා නම් t කියලා කියන්නේ 327යි ඒක කෙල්වින් කරලා ගත්තාම පස්සේ 600යි. බෙදනම SO2 වල මෞලික ස්කන්ධය වෙන 64යි. ඊළඟට ළමයි ඊළඟ දෙනා O2 වල ලැබෙන උෂ්ණත්වය රන්නේ O2 වල මෞලික ස්කන්ධය 32යි. මේ මොකද කරේ? වර්ග මධ්‍යන මූල ප්‍රවේගය සමාන වෙන නම් මේ ටික සමාන වෙනවා. ඒ ටික සමාන නම් මේක නියතයක් නිසා T බෙදීම M නියතයක් වෙනවා. T බෙදීම M නියතයක් වෙන නම් SO2 වල අදාළ වෙන SO2 උෂ්ණත්වය බෙදීම උගේ මෞලික ස්කන්ධය O2 වල අදාළ වෙන O2 उत्तरे कैल्शियम लोहे कैल्शियम लोहे वाते दिए ने एंटूट्टे का प्रतिक्रिया करा ना बसे कैल्शियम नाइट्राइड आ रहा लू कैल्शियम नाइट्राइड आ रहा लू ये अट जले जमो बिटे कैल्शियम नाइट्राइड දානවලමයි ජලයට ඕකනේ ප්‍රතික්‍රියා දෙක अमोनिया
මෞලගාන බෝඩ පත්තර ගන්න ඕන 30 බෙදීම 40යි. ස්කන්ධ මෞලික ස්කන්ධෙන් බෙදුවා. මේ වගේ නේ යාගේ මෞලගාන. යාගේ මෞලගාන ඒක නම් ඒකෙන් තුනෙන් පංගුවයි අරයාගේ මෞලගාන. 30 බෙදීම 3 30 බෙදීම 40න් තුනෙන් පංගුවක් කියලා කියන්නේ 10 බෙදීම 40යි. මෙතන කැල්සියම් නයිට්‍රයිට් 10 බෙදීම 40 නම් ඒ වගේ දෙගුණයක් පිට වෙනවා ඇමෝනියා. ඒ වගේ දෙගුණයක් පිට වෙනවා ඇමෝනියා මේ දෙගුණයක්. ඒ කියන්නේ 0.5ක් කියන්නේ. ඇමෝනියා ස්කන්ධය ගන්න පුළුවන් මෞල ගාන 0.5යි. මෞලික ස්කන්ධයෙන් වැඩි කරාම ග්‍රෑම් 8.5යි. ග්‍රෑම් 8.5යි. මෙයා ගත්තා ඒ වගේ 3න් 1යි. ඒ 3න් 1ට අදාළව ඒ වගේ දෙගුණයයි. හරි හරි පාද ප්‍රභේද අතුරින් ප්‍රපනෝන් සමග වඩාත්ම හොඳින් මිශ්‍රවන්නේ ළමයි මේ ඔය මිශ්‍ර වෙනවා කියන තියරි මොන මොන මොකක්ද ඒ තියරි එක කොහෙද තියෙන්නේ හදන ආකර්ෂණ බල ප්‍රබල නම් මිශ්‍ර වීමේ ස්වභාවය වැඩි. ඒක තමයි තර්කය. මිශ්‍ර වෙනවද නැද්ද කියලා බලන්නේ හදන ආකර්ෂණ බල ප්‍රබලතාවය මත. ප්‍රබල ආකර්ෂණ බල හදන කට්ටිය වඩා හොඳින් දිය වෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් අතර හදන ආකර්ෂණ බල ප්‍රබල නම් ඒ දෙන්න එකිනෙක දිය වෙනවා. ඒක තමයි තර්කය. දෙන්නෙක් අතර හදන ආකර්ෂණ බල ප්‍රබල නම් ඒවා වඩා හොඳින් දිය වෙනවා. ඔයාලට මතක නම් ප්‍රපනෝන් කියන කෙනාට තව නමක් ප්‍රපනෝන් කියන්නේ මෙන්න මෙයා. ඒ නම මතක නම් තමයි ඔකට උත්තරේ ගන්න පුළුවන්. ප්‍රපනෝන් කියන්නේ මෙයා. එයාට තව නමක් ඇසිටෝන්. එයාට තව නමක් ඇසිටෝන්. ළමයි ඇසිටෝන් කියන කෙනා හයිඩ්‍රජන් බන්ධන ආදර කෙනෙක් ඉන්නවා. මතකද දන්නේ අපි හයිඩ්‍රජන් බන්ධන ගැන කියලා ඇසිටෝන් සහ මෙයා අතර හරියන මතන හදනවා කියලා මම මාතෘකා මේ වෙනම කතා කරන තියරි එකක් තියෙනවා. රිවිෂන් එකකින් කතා කරනවා. ඇසිටෝන් කාත් එක්කේ හරියන මතන හදන්න. ක්ලෝරෝෆෝම් එක. ඇසිටෝන් ක්ලෝරෝෆෝම් එක තමයි හරියන මතන හදන්නේ. ක්ලෝරෝෆෝම් තමයි උත්තරේ උත්තරේ තුනක්. ක්ලෝරෝෆෝම් තමයි උත්තරේ උත්තරේ තුනක්. වරදින ප්‍රශ්නයකට ආවද ලොකු කරදර නැත්නම් ඉස්සර දෙකක් ටිකක් වැරදි මේ හැබැයි මේ වයින් වල ලොකුට වරදින් දෙයක්ත් නෑ නමයි ආගින් අර නේද ආගින් SH P ගුණ වල නිවැරදි වන්නේ පළවන කාණ්ඩයේ ලිතියම් හැර අනෙකුත් මූලද්‍රව්‍ය නයිට්‍රජන් සමග නයිට්‍රේට් සාදායි. පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයෙන් නයිට්‍රේට් හදන ලිතියම් විතරයි. ඔක වැරදි. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයෙන් නයිට්‍රේට් හදන ලිතියම් විතරයි. ඔක කොහොමද වැරදි? ඊළඟට වැඩිපුර ඕටු හමුවේදී පොටෑසියම් පොටෑසියම් සුපෝක්සයිඩ් සාදයි. KO2 කියලා කියන්නේ පොටෑසියම් සුපෝක්සයිඩ්. පොටෑසියම් හදන සුපෝක්සයිඩ් තමයි. ඒක හරි. KO2 කියලා කියන්නේ පොටෑසියම් සුපෝක්සයිඩ්. ඒක හරි. ලිතියම් N2 සමග රත් කළ විට
ලිතියම් N2 සමග රත් කරන විට ලෝහයත් නැති සංයෝගයක් සාදයි. මොකද කේස් එක? තුනේ ඉලක්කම මාරු වෙලා Li3N තමයි හදන්නේ. එතකොට ඒක වැරදි. ඒක වැරදි නම් උත්තරේ පහ. ඒක වැරදි නම් උත්තරේ පහ. දෙවන කාණ්ඩයේ සල්ෆියුරික් ද්‍රවතාව කාණ්ඩයේ පහලට අඩු වෙනවමයි වැඩි නම් වෙන්නේ. උත්තරේ පහ. තුනේ ඉලක්කවට පින් සිද්ධ වෙන්න කොට ගියා. රතු රිද්මස් නිල් පැය ගන්නන සුළු වායු සංයෝග වන්නේ. මොකද්ද ඒ තර්කය? ඕවා නිකන් කඩපාඩම් කරලා ගන්න එපා. රතු රිද්මස් නිල් පැය ගන්නන්න නම් මොකක් වෙන්න ඕනද? බාෂ්මික වෙන්න ඕන. මේ කට්ටියෙන් බාෂ්මික කට්ටිය හොයාගන්න ඕනේ. දීනම් බාෂ්මිකයි. ඇයි? ඇමීන බාෂ්මිකයි. ඇමීන බාෂ්මිකයිනේ. ඇමීන නිකන් හරියට ඇමුණියා වගේනේ. ඇමීන බාෂ්මිකයි. ඩී හරි. ඩී ෂෝක්. අනික කට්ටියෙන් කොහොමද වාගා? මෙන්න තර්කය. උදේ මම පළවෙනි දෙන්න අරගෙන කියන්නම් ගන්න තර්කය. CH3NH3Cl කියන කෙනා හැදෙන්නේ හරිද? ඕකනේ ඔය තියෙන. ආන්ින්න මේ වගේ වෙලාවක කැටයනට ඕස් කාණ්ඩයක් දාන්න. කැටයනට ඕස් කාණ්ඩයක් දාන්න. ఎనాయినట్ ఇచ్చుకునేద్దాం. కటాయినట్ ఓచుకునేద్దాం. ఎనాయినట్ ఇచ్చుకునేద్దాం. మే మొన అమ్లయాక ప్రబల అమ్లయా వా మేము ప్రబల భాష్మయాక కాల దినవద మేము ప్రబల భాష్మయాక కాల దినవద ప్రబల భాష్మ కేలా దియానే సోడియం మై ఇగనే పలవెని కాండే సోడియం గెం పల్లేవా భాష్మయాక కరి ఇగనే సోడియం హైడ్రాక్సైడ్ పొటాషియం హైడ్రాక్సైడ్ సీసీఎం హైడ్రాక్సైడ్ వగే ఇకక్ కరి බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හරි. උන්නතර ප්‍රබල වශයෙන් කියලා තියෙනවා. පළවෙනි කාණ්ඩේ සෝඩියම්ට පල්ලෙහා කෙනෙක් ගියා හයිඩ්‍රොක්සයිඩ් එකක් හරි. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හරි තමයි ප්‍රබල වශයෙන්. මේක දුබල ප්‍රශ්නයක්. ළමයි මෙහෙම තැනකදී ප්‍රබලකුයි දුබලකුයි එකතු වෙලා ප්‍රතික්‍රියාව වෙනවා නම් එයාට ප්‍රබලයක ලක්ෂණ ලැබෙනවා. ප්‍රබලය මොකද? ආම්ලනේ. එහෙනම් මෙයා ආම්ලික ලක්ෂණ දරන්නේ. ප්‍රබලකුයි දුබලකුයි එකතු වෙලා ලැබෙන කෙනා ප්‍රබලයක ලක්ෂණ දරනවා. මෙයා ආම්ලිකයි. ඒ කියන්නේ නිලිත්ම සතුපාඩ කරන්න පුළුවන්. ප්‍රබලකුයි දුබලකුයි එකතු වෙලා හදන කෙනා ප්‍රබලයක ලක්ෂණ දරනවා. ප්‍රබලයයි දුබලයයි එකතු වෙලා හදන කෙනා ප්‍රබලයක ලක්ෂණ දරනවා. ප්‍රබලයාගේ ලක්ෂණ දරනවා. එතකොට ළමයි ඔය විදියටම අපිට කියන්න පුළුවන් නේද? මේ මෙයා හරි. මෙයා එතකොට ආම්ලිකයි. නිලිත්ම සතුපාඩ කරනවා. මට දැන් දෙවනි කෙනා කල්පනා කරලා කියන්න. දෙවනි කෙනා. දෙවනි කෙනා මෙන්න. කැටයනට OH කෙනෙක් දාන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇනයනට H කෙනෙක් දාන්න. ඇසිඩික්. මෙයා දුබල ආම්ලයා. මෙයා ප්‍රබල භාෂ්මයක්. එහෙනම් මෙයාට තියෙන ප්‍රබලයක ලක්ෂණනේ භාෂ්මිකයි. දුබල භාෂ්මිකයි. ඒ තියරිය සිංහලෙන් ලියා ගන්න. කැටයනට OH කෙනෙක් දාන්න. ඇනයනට H කෙනෙක් දාන්න. එහෙම දාලා බලන්න දුබලද ප්‍රබලද කියලා. ප්‍රබලයක ලක්ෂණ තමයි දරන්න. ඒවා හිතන විදිය තර්ක කරගන්න. पेपर वाले मित्र में हम क्या कर देना पूर्व अंगनी तेरी पांच को हम कर देना कारण नहीं देख इधर मेहत बाश में कहीं नहीं मेहत बाश में करना डीप बाश में करना उत्तरे बी तो इडी तो ही नहीं अन्न पीना चांस से आप दिनों पाग आप लोग माइंड आ रही है
මුදනන් හිටියේ නෑ මේකේ මොකද උත්තර එන්නේ කියලා හරි උත්තරේ පහ හැබැයි පහ ඇවිල්ලා ඉවරයි ඕකට තව එකක්වත් පහ ඒවා ඉන්නේ නෑ ඉගෙන යහ පැත්තේ ඉන්න පුළුවන් යහ පැත්තේ එහෙකට එනවා असत्य वाणी वरदी कहानी उत्साह वरदी इलेक्ट्रॉन सदा एम एल अगय एल अगेट वाकिन इलेक्ट्रॉन लिथियम एल्युमिनियम हाइड्राइड दम्मड़ पासे कीटोने सोडियम बोरोहाइड्राइड सोडियम बोरोहाइड्राइड के मेकैल ऑक्सीकरणीय विन्ने एक निशा बी वैरदी बी वैरदी एच प्लस के एम एन ओ फोर मगिन ऑक्सीकरणीय विन्ने में आ एच प्लस के एम एन ओ फोर एक प्रतिक्रिया विन्ने ये तो बोले सी वैरदी सिंगल में सांद्रिति ये लेकर बड़ा बात है मेकैल CH2 करना है कहाँ रे मैं क्या लसी CH2 करना है क्लेमेंसन ऑक्सीकरण है एक हारे उत्तरे AD हातर उत्तरे AD हातर क्लेमेंसन ऑक्सीकरण है AD हातर इलाका ढा नवा में अये
අන්තරණුක බල ලෙස අපකිරණ බල පමණක් තියෙනවා නම් එහෙම තියෙන නිර්ද්‍රවීයම ඒවා විතරක් තියෙන්න ඕන. පළවෙනි එක ගත්තොත් NO කියලා කියන ද්‍රවීය අණුවක්. ඒතර පළවෙනි එක වෙන්න බෑ. NO ද්‍රවීයයි. දෙවෙනි එක ගත්තොත් NO2 කියලා කියන ද්‍රවීයයි. ඒක වෙන්න බෑ. ඒතකොට දෙවෙනි එකත් ඉවරයි. තුන්වෙනි එකේ කිසිම ද්‍රවීය අණුවක් නැහැ. NO2 1+ කියලා කියන්නේ නිර්ද්‍රවීය එකක්ම තමයි. ඒකේ තියෙන්නේ තපකිරණ බල විතරයි. ඒතර උත්තරේ ළමයි CD3. උත්තරේ CD3. සතර නැදීසේක වයනයිල් ක්ලෝරයිඩ් පාද සම්ප්‍රයුක්ත වූ ආචරණය දක්වයි. මම මේ සම්ප්‍රයුක්ත වූ ආචරණය මෙයා මෙහෙම තමයි යන්නේ. වාට මතකණා वाल मोहारी अलगोल अमीन बाष्मिक वीम पहली
ඇල්කොහොල වලට වඩා ඇමීන වාෂ්මික විසම පැහැදිලි කරන්න ළමයි උදේ අයියේ මේකෙදි මේ මාකින් එකක් ලියන්නේ මේක මේ ඇසේ පේපර්ස් වල ලියන්න එන කෑල්ලක් හොඳේ එතකොට ළමයි අපිට මේ පැහැදිලි කිරීමේ ලියන්න තියෙන මෙච්චරයි මේ ප්‍රතික්‍රියා දෙකට ලකුණු ගැදෙනවා වාෂ්මයක් අම්ලයක් කියන්නේ මොකක්ද මොනවා හරි ඕකනේ අහන් ඉන්න මාකින් පොයින්ට් එකක් කියන්නේ අම්ලයක් නම් මාධ්‍යයකට H+ දෙන්න ඕනේ साधारण HCl अम्लया HCl पुलवा H+ दे HNO3 अम्लया याड पुलवा H+ दे वाष्म केला कियाने OH- देन पुलवा ये बात वाष्म ये ओ लेवल का है OH- देन पुलवा ये बात वाष्म केला दानने OH- दूनना में याड पुलवा OH- ते पुलवा अर देने H+ से मुनवा कर गन्नद कैच कर गन्न पुलवा ඒක නිසා ඇත්තටම ළමයි A level syllabus එකේ තුල භෂ්ම කියලා ගන්න OH- වෙන කට්ටිය විතරක් නෙවෙයි H+ ගන්න පුළුවන් ඕන කෙනෙක් භෂ්මයක් කියලා ගන්න H+ දෙන්න පුළුවන් කට්ටිය අම්ල සේම H+ ගන්න පුළුවන් කට්ටිය අපි ගන්නවා භෂ්ම කියලා පුතේ H+ ගන්න පුළුවන් ඒව තමයි මේ භෂ්ම කියලා කියන්නේ ළමයි එහෙම H+ ගන්න පුළුවන් ඒව භෂ්ම තමයි හැබැයි H+ ගන්නේ ගත්තම एक स्थायी वे नम दें मे दिन इस प्लस गुड़वा हेकिया वेडीना बाष्म वेडी गुड़वाणी एक मे दिन इस प्लस कत्ट पास हेदन के ना स्थायी तवे मत हेदन के ना अस्थायी गमती देने कमती ने कुला बल मैंने मेक लिया मेके प्रतिवर्ती रखू तीन दुबल भाषण मेक ने दिने හරිද මෙයා ප්‍රතිපර්ති ප්‍රතිවර්ති ලකුණ තියෙන්න ඕන මෙයා මේකෙන් ප්‍රහාරයක් එල්ල කරලා ගන්නවා මෙයා මේකෙන් ප්‍රහාරයක් එල්ල කරලා මෙයාව ගන්න එතකොට මෙන්නර ඉතුරු එකතර දෙක මේ මේක ලිව්වා මේ දෙන්නේ මෙයා මෙයාට ගත්තම කලින් හයිඩ්‍රජන් ලා දෙන්නේ කියලා මේ අලුතෙන් ගත්ත හයිඩ්‍රජන්. ඔය යෝජනා කරන්නේ. උදේනයි අස්පාය කවුද? නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවට වඩා ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාව වැඩි. වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණු මත ධනතාවයක් ප්‍රවදීම අස්ථායි. ඒ කියන්නේ මේ H+ ගත්තයින් පස්සේ හැදෙන මේ කැටායනට වඩා මේ හැදෙන අයනය අස්ථායි. අස්ථායි නිසා මේ දෙන්නගෙන් H+ ගන්න වඩා අකමැති මෙයා ගන්න කැමැති මෙයා. අකමැති මෙයා කැමැති මෙයා මෙයාට වඩා මෙයා වාෂ්පක වෙන්නේ. ඒකයි. ඔය පැහැදිලි කිරීම ඔය විදිහට ලියලා තියෙනවා. මොකද අර අනේ මේවයි නම් දැනගෙන ඉන්න ඕන. මේක ඇලි දෙකම ඇල්කීල් නේ. මේකට කියන්නේ ඔක්සෝනියම් අයනය ඇල්කීල් ඔක්සෝනියම් අයනය මේක ඇල්කීල් ඇමෝනියම් අයනය ඔය නම් දෙක තුනේ අහන්න මේක ඇල්කීල් ඔක්සෝනියම් අයනය මේක ඇල්කීල් ඇමෝනියම් අයනය ඇල්කීල් ඔක්සෝනියම් අයනයයි ඇල්කීල් ඇමෝනියම් අයනයයි සංයෝගයක වාෂ්මිකතාවය
එම සංයෝගය H+ ලබා ගැනීමට ඇති හැකියාව මත වැඩි වේ. එම සංයෝගය H+ ලබා ගැනීමට ඇති හැකියාව මත වැඩි වේ. එම සංයෝගය H+ ලබා ගැනීමට ඇති හැකියාව මත වැඩි වේ. H+ ලබා ගැනීමට ඇති හැකියාව මත වැඩි වේ. H+ ලබා ගැනීමට ඇති හැකියාව H+ මේ පුතේ ඡේද ලියන්නකෝ පොයින්ට් වයිස් ලියන්න මේ පොයින්ට් එක දෙන්නේ මාකින් එක H+ ලබා ගැනීමට ඇති හැකියාව H+ ලබා ගැනීමෙන් පසුව තැනෙන H+ ලබා ගැනීමෙන් පසුව තැනෙන අයනේ ස්ථායිතාවයේ මතනදා පොති අයනේ ස්ථායිතාවයේ මතනදා පොති ඇල්කී ඉලඟුවෙන්ට එක ඇල්කීල් ඔක්සෝනියම් අයනයේදී වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණුවක් මත ඇල්කීල් ඔක්සෝනියම් අයනයේදී වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණුවක් මත ධනතාවය ඇතිවන නිසා වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණු මත ධනතාවය ඇතිවන නිසා එය සාපේක්ෂ අවස්ථාවේ එබැවින් මධ්‍යසාරවලට වඩා ඇමීන පාෂ්මිතයි මධ්‍යසාරවලට වඩා ඇමීන පාෂ්මිතයි උත්තරේ තුන පොළපාට ෆයිල් එකට දැන් දාවරිය දාල් දෙනගෙනව බලන්න उपरी मोक्सीकरणी දාත්වන කාණ්ඩයේ අවසන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ NS2 P5 තමයි උත්තරේ 4. උත්තරේ 4 නේ. කාණ්ඩ විශ්ලේෂණයේදී ඇලුමිනියම් 3+ අවක්ෂේප කර ගැනීම සඳහා ඇමෝනියා සමග ඇමෝනියම් ක්ලෝරයිඩ් යොදනවා. මතක ගන්න ඇමෝනියම් ක්ලෝරයිඩ් මාධ්‍ය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් යොදන්නේ කොකාරී. ඒකට හේතුව තමයි තුන්වෙනි කාණ්ඩයේ අවක්ෂේප වෙන්නේ KSP අඩු ලෝහ හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ OH- සාන්ද්‍රණය අඩු කරගන්න තමයි දාන්නේ. ත්‍රේක. පරිපූර්ණ වායුවක දී ඇති පීඩනයකදී සියලුම පරිපූර්ණ වායු අණුවල එහෙම කියන බෑ. චාලක ශක්තිය මේ එකම පීඩනයේ තියෙනවා නම් චාලක ශක්තිය වෙනස් වෙන්න පුළුවන්. එකම උෂ්ණත්වයේ තිබුණත් චාලක ශක්තිය වෙනස් වෙන්න පුළුවන් මධ්‍යන චාලක ශක්තිය නේද? චාලක ශක්තිය පීඩනයේ මතන ගේ රඳා පවතින්නේ. වැරදි ඒක. වායුවක වර්ග මධ්‍යන මේ වේගය රඳා පවතින උෂ්ණත්වය මත පමණ නෙවෙයි මේ මෞලික ස්කන්ධ මත රඳා පවතිනවා. මෞලික ස්කන්ධ මත රඳා පවතිනවා. හරි. හරි ළමයි.